हरे। ලයින් එක හරිද? පුතේ අද දවසේ අපි ආලෝකේ පාඩම අවසන් කළාට පස්සේ මම ගිය සිකුරාදා ඔගලන්ට ආලෝකේ යටතේ කාචතුලින් වර්තනයත් අක්ෂි දෝෂයත් බහුවර්ණ සෑදීම කුත් කළා. හරි. අද දවසේ අපි තාපේ පාඩම ආරම්භ කරන්න හදන්නේ. හරි. තාපේ පාඩම කරගෙන යන අතරේ මම ඊළඟ තව අතිරේක පාඩම් ආරම්භ කිරීමක් කරන්නම් ටික දවසක් පාඩම ප්‍රධාන වශයෙන් උගන්වලා. හරි. හරි. ලියන මාතෘකාව තාපය. තාපය. මාතෘකාව ලියන තාපය. හරි. මුලින්ම අපි බලමු තාපේ පාඩම යටතේ අපිට ඉගෙන ගන්න තියෙන කොටස් ටික. පුතේ දෙපැත්තට ලියන්න මොකද නැත්නම් ඉඩ අපරාදේ CR පොතක පේලි 3කට කඩලා ලිව්වත් කමක් නැහැ 3 ඒ කියන්නේ මේ විදිහට 1 උෂ්ණත්ව මිතිය 1 උෂ්ණත්ව මිතිය 2 ඝන ප්‍රසාරණය 3 ද්‍රව ප්‍රසාරණය 1 උෂ්ණත්ව මිතිය 2 ඝන ප්‍රසාරණය 3 ද්‍රව ප්‍රසාරණය ඊළඟ පෙළට ගත්තා නම් හරි 4 වායු ප්‍රසාරණය ඊළඟට 5 තාප මිතිය තාපමිතිය හය තාපසන්නයනය 7 තාප සංවහනය වාෂ්පහා අර්ධතාමිතිය 8 සවුන්ඩ් එක මදි කියලා දාලා තියෙනවා හැදුවද හරි වාෂ්පාර්ථාමිතිය 9 තාපගත විද්‍යාව හරි ඔය තමයි ඕගොල්ලන්ට මේ රටතේ ඉගෙන ගන්න තියෙන කොටස් ටික හරි අහගන්න අපිට අපි මේ රටතේ මුලින්ම අවධානය යොමු කරන්නේ උෂ්ණත්ව මිතිය සම්බන්ධව අද දවසේ මම කතා කරන්න යන්නේ උෂ්ණත්ව මිතිය සම්බන්ධව ඒකම මම අද යම් වෙලාවක් ගන්නවා උෂ්ණත්ව මිතිය මැද හරියේදී 2022 විභාගය තුල ඕගොල්ලෝ MCQ පේපර් එක කරලා හරි වැරදි බලාගත්තා ඒ තුල ඕගොල්ලන්ගේ MCQ සංඛ්‍යාවත් සමග කොහෙටද යන්නේ කියන කාරණාවත් මොකද්ද කරන්න ඕන කියන කාරණාවත් ගැන කතා කරන්න පැය භාගයක් විතර ගන්නවා හරි බලා ගන්න හරි
ලියන මාතෘකාව උෂ්ණත්ව මිතිය ලියන මාතෘකාව උෂ්ණත්ව මිතිය ලියන පුතේ මාතෘකාව උෂ්ණත්ව මිතිය හරි දැන් ආගන්න පුතේ උෂ්ණත්ව මිතිය යටතේ අපි කතා කරන්නේ උෂ්ණත්වයේ මැනීම පිළිබඳව උෂ්ණත්ව මිතිය යටතේ අපි කතා කරන්නේ උෂ්ණත්වයේ මැනීම පිළිබඳව අර මයික් එක කොතන තියනවද දාලාද තියෙන්නේ හරි හරි එහෙමනම් මයික් එක වැඩ නේද හරි පොඩක් ඔක ඉස්සරහ දෙවන්න කොතනින් ඔතනින් ඉස්සරහ දෙවන්න මයික් එක හරි පුතේ ඔක ඉස්සරහ දෙවන්න තව යන්න ඉස්සරහට හරි තව යන්න හරි ඔය පෙළියේ කෙළවරේ ඉන්න පුතා නෑ ඉත ඉස්සරහ පෙළියට දෙන්න මයික් එක කෙළවරේ ඉන්න පුතා හරි අපි උෂ්ණත්ව මිතිය යටතේ කතා කරන්න යන්නේ දරුවනේ උෂ්ණත්වයේ මැනීම පිළිබඳව පුතා මට කියන්න බලන්න මයික් එක ඔන් කළා වම ඉඳගෙන උෂ්ණත්වයේ සඳහා දෙන්න බලන්න යම් කිසි උෂ්ණත්වය කියන්නේ මොකද්ද අංශුවල චලිතය පිළිබඳ මිනුමක් අංශුවක චලිතය පිළිබඳ මිනුමක් ඊළඟ පුතා උෂ්ණත්වය කියන්නේ මොකද්ද අපි අද උෂ්ණත්වයේ මැනීම ගැන කතා කරන්න යන්නේ තාපය යටතේ පළවෙනි කොටස ඊළඟ මොකද්ද පුතේ උෂ්ණත්වය කියන්නේ ඉතිසර අපේ ළියට දෙන මයික් එක හරි පුතා මොකද කියන්නේ උෂ්ණත්වය කියන්නේ මොකද්ද ඊට මෙහා පැත්ත පුතා उष्णत्वालक शक्ति इलांट उष्णत्वान मुखद इला හරි මයික් එක පිටිපස්සට පාස් කරන්න මම ඇත්තටම ළමයි 8 දෙනෙක්ගෙන් උෂ්ණත්වය කියන්නේ මොකද්ද කියලා ඇහුවා හරි බහුතරයන් නිවැරදි උත්තරේ ලබා දුන්නා 6 දෙනෙක් හරියට උත්තරේ දුන්නා උෂ්ණත්වය කියන්නේ නිශ්ශබ්ද වෙන්න එක ඇයි උෂ්ණත්වය කියන්නේ මූලික භෞතික රාශිය නම් අර්ධ දැක්වීම නැත හරි හරිද ආ හරි අට දෙනාගෙන් 6 දෙනෙක්ම නිවැරදි උත්තරේ ලබා දුන්නා. හරි. උෂ්ණත්වය කියන්නේ මූලික භෞතික රාශියක්. ඒ සඳහා අර්ධ දැක්වීමක් ලබා දෙන්න බෑ. ඒතර උත්තර දෙකක් දුන්නනේ. එකක් අංශවල කම්පන චාලක ශක්තිය වගේ අදහසක් කිව්වා. අනිත් එක අංශවල මධ්‍යක චාලක ශක්තිය වගේ අදහසක් කියුණා. හරි. පුතේ උෂ්ණත්වය වැඩි වෙද්දී ඔය සාධක වැඩි වෙන එක ඇත්ත. නමුත් උෂ්ණත්වය කියන්නේ මූලික භෞතික රාශියක්. ඒ සඳහා අර්ථ දැක්වීමක් නැහැ. ඒ සඳහා අර්ථ දැක්වීමක් නැහැ. හරි. ඒ අනුව බය වෙන්න එපා භෞතික රාශියකට අර්ථ දැක්වීමක් නොමෙතුණයි කියලා භෞතික රාශියේ මයින්ඩ් වැරිකමක් නැහැ. හරි. භෞතික රාශියට අර්ථ දැක්වීමක් නොමෙත දැන් එහෙනම් ධික මයින්ඩ්වත් බෑනේ මූලික භෞතික රාශිය. ස්කන්ධය. හරි. කාලය. එතන භෞතික රාශියකට අර්ථ දැක්වීමක් නැතිුණයි කියලා භෞතික රාශියේ මයින්ඩ් වැරිකමක් නැහැ. මනින්න පුළුවන්. හරි. මනින්න පුළුවන් ඒ භෞතික රාශියත් එක්ක විචලනය වෙන යම් සාධකයක් හොයාගෙන මම උදාහරණයක් අපි ස්කන්ධයම ඉන්නේ ස්කන්ධයත් එක්ක වෙනස් වෙන සාධකයක් වස්තුවක බර ස්කන්ධයත් එක්ක වෙනස් වෙන වස්තුවක බර ඒ අනුව වස්තුවක බර කියලා කියන්නේ බර කියන concept එක පාවිච්චි කරලා අපි දුණු තරාදී තැටි තරාදී හදලා තියෙනවා ඒකම ස්කන්ධයත් එක්ක වෙනස් වෙන ගුර්ණය ගුර්ණය පදනම් කරගෙන තමයි අපි දඩ තුලා හදලා තියෙන්නේ ඒකම ස්කන්ධයත් එක්ක වෙනස් වෙනවා හෙලික්සිය දුන්න ස්කන්ධයකට ගහලා දෝලනය කරද්දී දෝලන කාලය
ඒක පදනම් කරගෙන තමයි අවස්ථිතික තුලා හදලා තියෙන්නේ. අවස්ථිතික තුලා කියන්නේ ඕනම ක්ෂේත්‍රයක ඕනම ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක ස්කන්ධේ නිවැරදිවම ඉන්න පුළුවන් තුලා විශේෂයක්. දැන් පෘථුවේ මත ක්‍රමාංකණය කළ තැටි තරාදියක් හෝ දුණු තරාදියක් අපිට වෙන ග්‍රහලෝකයක පාවිච්චි කරන්න බෑ. නමුත් අවස්ථිතික තුලාවක් අපිට අභ්‍යවකාශයේ වුණත් භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. පස්සේ කියලා දෙන්න. හරි. ඒ අනුව උෂ්ණත්වයේ මනින්දෙත් අපි බලන්න ඕන උෂ්ණත්වයක් සමග විචලනය වෙන භෞතික රාශිය. උෂ්ණත්වයේ මනදී අපි බලන්න ඕන උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන භෞතික රාශිය. හැබැයි පුතේ ඔය අනිත් අය වගේ නෙමෙයි. උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන ඕන තරම් අය ඉන්නවා අපි අවට. ඇයි? පදාර්ථයේ අවස්ථා තුන වන ඝන ද්‍රව වායු අවස්ථා තුනම උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ. ඒ දරුව ඝන පදාර්ථයක් රත් කරගෙන යද්දී උෂ්ණත්වය වැඩි වේගෙන ගිහිල්ලා ද්‍රවාංකයට ආවහමනේ ද්‍රව වෙන්නේ. ද්‍රවය රත් කරයි යද්දී උෂ්ණත්වය වැඩි වෙවි ගිහිල්ලා තාපාංකයට ආවහනේ වාෂ්ප වෙන්නේ. වාෂ්පය රත් කරද්දී තවදුරටත් උෂ්ණත්වය වැඩි වෙනවනේ. ඒ නිසා අනෙකුත් භෞතික රාශි වගේ නෙමෙයි උෂ්ණත්වයේ මනින්ද උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ඕනෑ තරම්මයි ඉන්නවා. සෑම පදාර්ථයක්ම උෂ්ණත්වයත් එක්ක යම් විචලනයක් පෙන්වනවා. එනිසා උෂ්ණත්වයේ මනින්ද උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන අය හොයනවා නම් මේ විශ්වයේ ඉන්න ඕන කෙනෙක් ගත්තා. මොකද මේ හැම උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙනවා. ඉතින් උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන මේ ද්‍රව්‍යයන්ට අපි කියනවා උෂ්ණත්වනික ද්‍රව්‍ය කියලා. උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන මේ ද්‍රව්‍යයන්ට අපි කියනවා උෂ්ණත්වනික ද්‍රව්‍ය කියලා. හැබැයි පුතේ උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන මේ උෂ්ණත්වනික ද්‍රව්‍යයන් කිව්වට ඒගොල්ලන්ගේ උෂ්ණත්වයත් සමග විචලනය වෙන, ඒ කියන්නේ මේ උෂ්ණත්වමිතික ද්‍රව්‍යයේ උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන යම් භෞතික රාශියක් තියෙන්න ඕනේ. අන්නේ විචලනය වෙන භෞතික ගුණයට අපි කියනවා උෂ්ණත්වමිතික ගුණය කියලා. උදාහරණයක් තබ කම්බියක්. එතකොට උෂ්ණත්වමිතික ද්‍රව්‍යය වෙන්නේ මොකද්ද? තබ කම්බිය. තබ කම්බියක් රත් කරද්දී උෂ්ණත්වය වැඩි වෙයි. එයාගේ දිග වැඩි වෙනවා ප්‍රසාරණය වෙනවා. එතකොට ඒක මොකද්ද? ප්‍රසාරණය මොකද්ද? එයාගේ දිගේ සිදුවන වැඩිවීම ප්‍රසාරණය කියන්නේ මොකද්ද? උෂ්ණාත්මිතික ගුණය. රසදිය. හරි විනාඩියක් දෙන්න. පොඩ්ඩක් ඉන්න මට මේ ලයින් එක පොඩ්ඩක් හදා ගන්න ඕනේ. හරි. හරි. අහගන්න. හරි නේද? ඔන්ලයින් එකේ ඉන්න ළමයි පන්ති වෙනකන් හරියට අහගන්න ඕනේ. හරි. එතකොට උෂ්ණත්ව මිතික ගුණය කියන්නේ පුතේ අර උෂ්ණත්ව මිතික ද්‍රව්‍යයේ උෂ්ණත්වයත් එක්ක විචලනය වෙන සාධකය. දැන් මම අන්තිමට කියපු විදිහට රස දිය ගත්තොත් දැන් රසදිය කියන්නේ උෂ්ණත්වමිතික ද්‍රව්‍යය. ඒතොර රත් කරද්දී රසදියේ කවුද උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ? රත් කරද්දී රසදියේ කවුද උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ? පරිමාව. පරිමාව ප්‍රසාරණය. රත් කරද්දී උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන්නේ පරිමාව. ඊළඟට අපි ගත්තොත් හීලියම් නියෝන් වැනි වායුව. ඒතොර උෂ්ණත්වමිතික ද්‍රව්‍ය වෙන්නේ මොකද්ද? වායුව. වායුව රත් කරද්දී කවුද වෙනස් වෙන්නේ? සමහරුගේ පීඩනයත් වෙනස් වෙනවා, සමහරුගේ පරිමාවත් වෙනස් වෙනවා. ඒ අනුව ඒවැ සමහර අය ඉන්න පුතේ උෂ්ණාත්මිතික ගුණ එකක් නෙමෙයි කීපයක් තියෙනවා. හරිද? අපි මේ දක්වා ඉගෙන ගත්ත ටික ගම්මුක බලන්න. අපි මේ දක්වා ඉගෙන ගත්ත ටික ගත්තොත් අපි මේ දක්වා ඉගෙන ගත්තේ අද දවසේ අපි කතා කරන මාතෘකාව මොකද්ද? මොකද මාතෘකාව? දැන් ගෙදර ගිහලා කොහොමද උගන්වන්නේ බෝඩ් එකේ මෙහෙම? පාඩම් කරගත්ත එක හරියද බලන්න තහවුරු කරගන්න කොහොමද කොහොම කරන්නේ? මොකද මාතෘකාව? උෂ්ණාත්මිතිය. එතකොට උෂ්ණාත්මිතිය මොකද කරන්න යන්නේ? කියන්නේ දැන් උෂ්ණාත්මිතිය මොනවද කරන්නේ? මේ අහංගිටිය මොනවද කරන්නේ? උෂ්ණත්වයේ මයින්ඩ් යන්නේ. හරි. උෂ්ණත්වයේ යර කුමක්ද? ඒ මූලික භෞතික රාශියක් ඒ සඳහා අර්ධක්‍රීමක් නොමැත. එහෙමනම් අපි උෂ්ණත්වයේ මයින්ඩ් ඕනනම් උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ද්‍රව්‍ය හොයා ගන්න ඕනේ. උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ද්‍රව්‍යයන් මොකද්ද කියන්නේ?
උෂ්ණාත්මිතික ද්‍රව්‍ය. ඒ කියන්නේ උෂ්ණාත්මිතික ද්‍රව්‍ය කියන්නේ මොනවටද? කොකෝ උත්තර දෙන්න. උෂ්ණාත්මිතික ද්‍රව්‍ය කියන්නේ මොනවටද? උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන පදාර්ථයන්. එතකොට මේ ද්‍රව්‍යයන්ගේ උෂ්ණත්වය වැඩි කරද්දී හෝ වෙන අඩු කරද්දී උෂ්ණත්වයත් එක්ක වෙනස් වෙන ගුණයට මොකද්ද කියන්නේ? උෂ්ණාත්මිතික ගුණය. ඒ කියන්නේ උෂ්ණාත්මිතික ගුණය කියන්නේ මොකද්ද? උෂ්ණාත්මිතික ගුණය කියන්නේ මොකද්ද? උෂ්ණාත්මිතික ද්‍රව්‍යයේ උෂ්ණත්වයත් සමග විචලනය වෙන භෞතික පදය. හරි. එහෙනම් තඹ කම්බියක් ගත්තොත් උෂ්ණාත්මිතික ද්‍රව්‍ය කවුද? තඹ. උෂ්ණාත්මිතික ගුණය කවුද? ප්‍රසාරණය, දිගේ වැඩිවීම. තඹවල පුතේ ප්‍රසාරණය විතරක් නෙමෙයි. අපිට ඕනම් පුළුවන් තඹවල පාවිච්චි කරන්න තඹ කම්බියක් වගේ එකක් රත් කරද්දී එක පැත්තකින් එහි දෙකලර විද්‍යුත් ගාමක බලයකුත් ප්‍රේරණය වෙනවා. ඒ කියන්නේ ඔය කෝෂවල වගේ පොඩි විද්‍යුත් ගාම බලයක් ප්‍රේරණය වෙනවා. ඒක පාවිච්චි කරන අවස්ථාවක් තියෙනවා. රසදිය ගත්තොත් කවුද උෂ්ණාත්මිතික ද්‍රව්‍ය? රසදිය. කවුද උෂ්ණාත්මිතික ගුණය? රසදිය. පරිමා ප්‍රසාරණය. හීලියම් නියෝන් වැනි වායුවක් ගත්තොත් කවුද උෂ්ණාත්මිතික ද්‍රව්‍ය? හීලියම් නියෝන්. උෂ්ණාත්මිතික ගුණය කවුද? සමහරුන්ගේ නියත පරිමාවේදී පීඩනය, සමහරුන්ගේ නියත පීඩනයේදී පරිමාව. හරි. ඔන්න අපි මේ දා කතා කරපු සීමාව. හරි. මම විශේෂයෙන් ඕගොල්ලන්ට ගිය බ්‍රහස්පෙන්දත් කිව්වා. පුතාලගේ තියෙන ලොකු අඩුපාඩුවක් තමයි පාඩම් කරන විදිය වැරද්ද. හරි. ඒක තමයි ওই බහුවර්ණ ගොඩක් අඩු වෙන්න හේතු සාධකය. විශේෂයෙන්ම විෂය බැරුව යන තත්ත්වයට පත් වෙන්නේ ওই පාඩම් කරන විදිය වැරද්දෙන්. පාඩම් කරද්දී වෙලාව වැය කිරීම ඔරලෝසුවේ කටු කරකීම නෙමෙයි පුතේ. පාඩම් කිරීම කියන්නේ තමුන් ගුණාත්මකව ලබා ගන්න දේ. හරි. පන්තියක ඉන්න වෙලාවත් මේ ගත වෙන්නේ පාඩම් කරන වෙලාවක්. ඒතර මේ වෙලාවේ මේ අහගෙන ඉන්න දේ උපරිම ගන්න බලන්න. කොටිම කියනවා නම් මෙතනින් අහගෙන එළියට ගියාට පස්සේ කවුරු හරි දෙයක් ඇහුවොත් කියලා දෙන්න පුළුවන් ලෙවල් එකට. ඒක මෙතනින් අරන් යන්න ඕනේ ඔයගොල්ලෝ. ඒක තමයි කියන්නේ ඔය උගන්නන මාතෘකාවන් ටික කොලේක ලියාගෙන ගෙදර ගිහිල්ලා බෝඩ් එකේ මාතෘකා ටික විස්තර කරන් try කරන්න. හරි. මම ඒ ගැන දීර්ඝව පස්සේ කතා කරන්නම්. හරි. එමනම් දැන් අපි උෂ්ණත්වයත් සමග විචලනය වන උෂ්ණාත්මිතික ද්‍රව්‍ය පිළිබඳව දන්නවා. ඒවා ඒ උෂ්ණත්වයත් සමග විචලනය වන ගුණාංගයට අපි කියන උෂ්ණාත්මිතික ගුණය කියලා. හරි. එහෙමනම් අපි යවට ඕනෑ තරම් උෂ්ණාත්මිතික ද්‍රව්‍යයේ ඉන්නවා. ඒවැ සමහරුන්ගේ උෂ්ණාත්මිතික ගුණ එකක් නෙමෙයි කීපයකුත් තියෙනවා. ඉතින් එහෙනම් අපිට ඕනෑ තරම් උෂ්ණත්වමාන හදන්න අවස්ථාව තියෙනවා. ඕනෑ තරම් උෂ්ණත්වමාන හිතේ හැටියට හදන්න පුළුවන්. ඇයි? ඕන තරම් උෂ්ණාත්මිතික ද්‍රව්‍ය තියෙනවා. ඒ තියෙන එකාගේ එක උෂ්ණාත්මිතික ගුණයක් නෙමෙයි කිහිපයක් තියෙන අවස්ථාව වැඩි. එනිසා අපිට ඕනෑ තරම් උෂ්ණත්වමාන සෑදීමේ ඉඩ ප්‍රස්තාවක් මේ තුල තියෙනවා. හරි. උෂ්ණත්වමාන ඕනෑ තරම් සෑදීමේ ඉඩ ප්‍රස්තාවක් අපි අවට තියෙනවා. හරි. එහෙමනම් අපි කොහොමද උෂ්ණත්වමාන හදන්න මේගොල්ලන්ව සිලෙක්ට් කරගන්නේ? මොකද ඕනෑ තරම් උෂ්ණාත්මිතික ද්‍රව්‍ය තියෙනවා. තියෙන එකාගෙත් උෂ්ණාත්මිතික ගුණාංග කීපයක් තිබ්බයි කියලා ඒ හැමෝම උෂ්ණත්වමාන හදන්න ගන්න බෑ. ඒ හැමෝම උෂ්ණත්වමාන හදන්න ගන්න බෑ. හරි. රජෙක් වුණත් බිසවරු කොච්චර හිටියත් අග බිසවර තෝරගන්න ඕනේ එක්කෙනානේ. හරි. කොච්චර උෂ්ණාත්මිතික ද්‍රව්‍ය තිබ්බත් ඒ හැම උෂ්ණාත්මිතික ද්‍රව්‍යයකම උෂ්ණාත්මිතික ගුණ ගොඩක් තිබ්බත් ඒ හැමෝම උෂ්ණත්වමාන හදන්න තෝරගන්න බෑ. හරි. උෂ්ණත්වමාන හදන්න යද්දී අපි ඒගොල්ලන්ව යම් යම් නීති යටතේ තේරිය යුතුයි, ගුණාංග යටතේ තේරිය යුතුයි. ඒ අනුව ඔබ අවට කොච්චර උෂ්ණාත්මිතික ද්‍රව්‍ය තිබ්බත් ඒවාට කොච්චර උෂ්ණාත්මිතික ගුණ තිබ්බත් ඔබ යමෙක් උෂ්ණත්වමානයක් හදන්න තෝරගන්නවා නම් අංක 1
එයාගේ උෂ්ණත්වයක් සමග විචලනය සාන්තතික වෙන්න ඕනේ. එයාගේ උෂ්ණත්වයත් එක්ක උෂ්ණාත්මිතික ගුණ විචලනය. උෂ්ණත්වයේ ගුණය තමයි මම x කියලා ලකුණු කරලා තියෙන්නේ. සාන්තතික වෙන්න ඕනේ. ඒ කියන්නේ මෙහෙම තැන් තැන් වලදී ඒ විචලනය නතර වෙන්න බෑ. නතර වෙන්න බෑ තැන් තැන් වලදී. හරි. තැන් තැන් වලදී නතර වෙන්න බෑ කියන්නේ ප්‍රස්ථාරයේ කැඩි කැඩි යන්න බෑ. discontinuous වෙන්න බෑ continuous වෙන්න ඕනේ සාන්තතික වෙන්න ඕනේ හරි පුතේ ඔය උෂ්ණත්වමාන හදන සීන් එක හරියටම අනුරූපයි මම පුතෙක්ට අදාළව විස්තර කරන්නම් දුවලටත් ගලප ගන්න පුළුවන් ඕක හරියටම අනුරූපයි විවාහය සඳහා කෙනෙක් තෝරගන්න සීන් එකට හරි ප්‍රේමය කියන්නේ මොකේද නෑ දැන් කියන්න එපා ප්‍රේමයේ ලෝ හැම තැනම ඇති ඔය මට වඩියන්න එපා හරි හරිද ප්‍රේමය කියන්නේ හරි විවාහයට සුසුසුදු කියලා බලන එකට හරි ප්‍රේමය කියන්නේ විවාහයට සුසුසුදු කියලා බලන එකට දැන් ඉතින් හරි මෙහෙම අත තියාගෙන කල්පනා කරන්න එපා හරි අපි දන්නේ නෑනේ සර් එහෙම එක අපි හිතන් හිටියේ ප්‍රේමය සමානයි පැය 24ක් ඇතුළත විවාහයට කියලා නේ හරි එහෙම නෑ හරි හරිද ඒ මේ ඉසෙත් පරපුරේ තියෙන එක හරි ප්‍රේමය කියන්නේ විවාහයට සුසුසුදු කියලා බලන එක හරි ඒ කියන්නේ පුතේ දැන් ප්‍රේම කළයි කියලා ප්‍රේම සම්බන්ධයක් නැවතු එකලා නඩු දාන්නේ නැහනේ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්තයි කියලා පුතා කියලා කච්චේරි රෙජිස්ටර් කරනවද නැහනේ හරි එහෙම කරන්නේ නැහනේ හරි ඒ කියන්නේ ප්‍රේමය කියන්නේ හඳුනාගෙන ආශ්‍රය කරලා බලනවා විවාහයට සුසුද කියලා. හරි. හැම ප්‍රේමයක්ම විවාහයෙන් කෙලවර විය යුතු නෑ අර දැක්කනේ පුතාල් හරි. ඒව නෑ. හරි. හරි පුතේ. පිරිමි ළමයි. මට කියන්න බලන්න දැන් සාමාන්‍යයෙන් අපි කොහොමද ප්‍රේම කරද්දි පෙම්වතිය විවාහයට සුසුද කියලා බලන්නේ. හරි. හරි හරි ආ දැන් ආගන්න නෑ ඔය පුතාලා හිතන තරම් සංකීර්ණ නෑ අහගන්න හරි උෂ්ණත්වමාන හදනවා වගේ තමයි හරි හරි හරිද මයික් එක ලබා දීලා පිළිතුරු දෙන්න අවස්ථාව දෙන්නේ නෑ ආගන්න හරි හරි මෙහෙමයි උෂ්ණත්වමාන හදන්න ඕනෑතරම් උෂ්ණත්විතික ද්‍රව්‍ය තියෙනවා ඕනෑතරම් උෂ්ණත්විතික ගුණක් තියෙනවා හැබැයි කොච්චර ද්‍රව්‍ය තිබ්බත් ඒවැ කොච්චර උෂ්ණත්විතික ගුණ තිබ්බත් අපි හැම උෂ්ණත්වමාන හදන්න ගන්නේ නැහැ මං කව බලන්න ඕන එක දෙයක් තමයි ඉස්සෙල්ලම උෂ්ණත්වයත් ඒ උෂ්ණත්විතික ගුණය සන්තතික වෙනස් වෙනවද කියලා ඒ වගේ තමයි ප්‍රේමය අපි දන්නවා දැන් සමහර පුතාලා 8 වසරේදී 7 වසරේ ගෑල් ළමෙක් එක්ක යාළු වෙනවා හරි ඊට පස්සේ ওই ප්‍රේමයේ ටික කාලයක් යනවා ඊට පස්සේ අර පුතා ඕලෙවල් ලියලා ඒ ලෙවල් වලට පන්ති යන්න ගන්නවා අර දුව ඕලෙවල් අවුරුද්දට ආවම කියනවා හරි මට අයියේ මේ සම්බන්ධ කරා යන්න බෑ ඒක හිත දෙතැනක තියාගෙන වැඩ කරන්න අමාරුයි අපි මේක නවත්තමු ඕන නවත්තනවා ඊට පස්සේ අර දුව ඕලෙවල් ලියලා ඉවරලා අයියේ ලෙවල් පන්ති යන්න ඉන්න කාලේ ආය අර කොල්ලට කෝල් කරලා ඕන ආයි සම්බන්ධ පටන් ගන්නවා උහුම් පටන් ගන්න ආයි ටික දවසක් සම්බන්ධය ගලාගෙන යද්දි හරි කොල්ලා සෙකන්ඩ් ෂයි වල රිවිෂන් යනවා කෙල්ල ඔන්න ෆස්ට් ෂයි කරන් ලෑස්ති වෙනවා විභාගෙට තමයි මාස 8යි හරි එතකොට කියනවා හරි අපේ සම්බන්ධයයි අපේ ගෙදරට ආරංචි වෙලා අපේ ගෙදරින් මේකට කැමති නැහැ හරි අම්මා කැමති දෙයකට මට කැමති වෙන්න විදියක් නැහැ ඒකින්ද මේක නවත්තමු ඔන්න නවත්තනවා ඔන්න ඊට පස්සේ ආයිසරයා හරි කෙල්ල එළවලු වෙරලා හරි වෙන කොල්ලෙක් සෙට් වෙන්නේ නැහැ ඔහොම ඉන්න කාලේ ආයිසරයා කරුත් එක චැට් කරලා ආයි සම්බන්ධය පටන් ගන්නවා අන්න එහෙම ඒ වපුතේ කසාද බඳින්න සුසු නැහැ හරි ඇයි discontinuous සන්තතික නැහැ හරි ප්‍රේමය කියන එක පුතේ මේ කාලයකට තියෙනවා කාලයකට නැහැ ආයි කාලයකට තියෙනවා කාලයකට එහෙම ඒවා බඳින්න බෑ මොකද බැඳලා පස්සේ ගියොත් මේක බෑනේ හරි ඒකින් දා හරි මේක සන්තතිකව යන්න ඕනේ හරිද සන්තතිකව යන්න ඕනේ හරි එහෙම නැතුව සැරින් සැරේට තියෙනවා නතර වෙන ඕවා බෑ ඒවා බඳින්න සුසු ඒවා නෙමෙයි
හරිද? ඒ වගේම උෂ්ණත්වමාන හදන්න සුසුත් නැහැ. හරිද? ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව විධික ගුණය සන්තතික විචලනය වෙන්නේ නැත්නම් උෂ්ණත්ව වැඩිවීමත් එක්ක සමහර කලාපවල වෙනස් නොවී ඉන්නවා නම් ඒ උෂ්ණත්වයේ වෙනවා. ඒව හරියන්නේ නැහැ. හරි? දෙක. හරි? ඊළඟට උෂ්ණත්වයත් එක්ක මේ උෂ්ණත්ව විධික ගුණය උෂ්ණත්වයේ ඒකපල ශ්‍රිතයක් වෙන්න ඕනේ. උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව විධික ගුණය උෂ්ණත්වයේ ඒකපල ශ්‍රිතයක් වෙන්න ඕනේ. උෂ්ණත්වයේ ද්විපල ශ්‍රිතයක් වෙලා බෑ. ඒ කිව්වේ යම් උෂ්ණත්වයකට අදාළ උෂ්ණත්ව විධික ගුණ දෙකක් වෙන්නන්න බෑ. ඔන්නඔහොම. ඒ කියන්නේ යම් උෂ්ණත්වයකට අදාළව පුතේ උෂ්ණත්ව විධික ගුණ දෙකක් වෙන්නන්න බෑ. හරි. හැබැයි මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේකේ අනිත් පැත්ත හරියන්නේ නැහැ කියන එක. මේකෙන් අදහස් වෙන්නේ නැහැ මේ කවුල් කියන එක. මම කිව්වේ උෂ්ණත්වයේ ද්විපල ශ්‍රිතයක් වෙන්න බෑ කියලා. හරි. හැබැයි මෙහෙම උනාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. යමේ උෂ්ණත්වය එක්ක කොහොම වෙනස් වෙනවා නම් එහෙම ගැටලුවක් නැහැ. හරි. යම් උෂ්ණත්ව මිතික ගුණයකට අදාළ උෂ්ණත්ව දෙකක් වෙන්න එක ප්‍රශ්නයක් නෙමෙයි. මෙහෙම මේ කවුලක් නැහැ මේක බේර ගන්න පුළුවන්. හැබැයි මේක වෙන්න බෑ. එකම උෂ්ණත්වයකට අදාළ උෂ්ණත්ව මිතික ගුණ දෙකක් වෙන්නන්න බෑ. එමනොත් ඒවත් පුතේ උෂ්ණත්ව මාන හදන්න සුදුසු නැහැ. හරි. උදාහරණයක්. දැන් අපි හිතමුකෝ පොඩි පොඩි ටින් සම්බන්ධයක් තියෙන කොල්ලෙක් හදිසිය පන්තිය නැතුව යනවා. එතකොට අර ගෑල් ළමයට කියනවා හරි අපි යන් ගජමෑන් බලන්න. හරි. එතකොට කෙල්ල කියනවා හරි ඔයා හිතුවද මං එහෙම එක්කෙනෙක් කියලා මං ඕවට නෑ හරි ඔයා හිතන්න එපා අනිත් ගෑල් ළමයි වගේ මං හරි මං එහෙම එක්කෙනෙක් නෙමෙයි හරි විභාගෙට තව දවස් තියෙන මෙච්චරයි පැය මෙච්චරයි කියලා පාඩම් කරන්න මෙහෙම ටයිම් ටේබල් එකක් හදාගන්න කියලා හරි දේශනයක් දෙනවා. එතකොට කොල්ලා හිතනවා හරි මගේ පෙර පිනකට තමා මෙයා හම්බෙලා තියෙන්නේ. හරි. කොල්ලා යාළුවොත් එක්කත් ගිහිල්ලා කියනවා හරි උඹලා කෑලි වගේ නෙමෙයි මගේ එක කියලා. හරි. ගෙදර ගිහිල්ලා පුළුවන් නම් පින් අනුමෝදනුත් කරනවා. හරි. ඕම යනවා ටික කාලයක්. දැන් ඒ ලෙවල් එහෙම ඉවර වෙලා හරි දැන් ඔය 2022 අයිය ලක්කලා ඉන්නේ ඒ වගේ ඒ ලෙවල් එහෙම ඉවරලා හරි ඔන්න කොල්ලා ආයසරයක් කියනවා. හරි. ඒ කාලේට තියෙන මාක් කරේ ෆිල්ම් එකක්. තව අවුරුදු දෙකකින් විතර දෙන නැත්නම් තව අවුරුදු දෙකකින් දෙන ෆිල්ම් එකක්. හරි. අපි හිතමුකෝ හරි මල් මල් වසන්තේ. හරි. හරිද? බලන්න යන්න කියලා අහනවා. හරි. එතකොටම හරි අර කෙල්ලන්ගට කඩම් පාත් වෙනවා. තමුසේ මෙච්චර කල් හිටියද? තමුසේ පිරිමියෙද්ද? මාව මෙච්චර කල් හිටියද? කළුවරකට එක්කයි යන්න ප්‍රශ්න ගොඩයි. හරිද? එකම දෙයට ප්‍රතිචාර දෙකක්. එකම දෙයට ප්‍රතිචාර දෙකක්. හරි. හරි මං කිව්වේ ඒකයි අර සමුන්ට ගලප ගන්න පුළුවන් ඈ දුවලට අනිත් පැත්තට ඕක හිතන්නත් පුළුවන් සමහර පිරිවි ළමයි ඉන්නවා එකම දෙයට ප්‍රතිචාර දෙකක් දක්වනවා. ඒක එකම සිද්ධියට එක වෙලාව එකක් කියනවා තව වෙලාව තව එකක් කියනවා. හරි. එහෙම ඒවත් උෂ්ණත්වමාන හදන්න හොඳ නැහැ. හරි. එහෙම ඒවත් පුතේ බඳින්න හොඳ නැහැ. හරි. එක දෙයකට එක ප්‍රතිචාරයයි දක්වන්න ඕනේ. හරි. උෂ්ණත්වයේ ද්විපල ශ්‍රිතයක් නම් උෂ්ණත්ව විධික ගුණය අපි ඒ වගේ ද්‍රව්‍ය උෂ්ණත්ව මාන හදන්න ගන්නෙ නෑ. ඊළඟට දැන් කරුණු දෙකක් කිව්වා. මොකද්ද කිව්වේ පළවෙනි එක? උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව විධික ගුණය සාන්තතික වෙන්න ඕනේ. දෙවෙනි එක? උෂ්ණත්වයේ ඒකපල ශ්‍රිතයක් වෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්ව විධික ගුණය රේඛීය වීම. උෂ්ණත්වයත් එක්ක පුතේ උෂ්ණත්ව මිතික ගුණය රේඛීය වීම. ඒ කියන්නේ මෙහෙම යන්න බෑ. ඔහොම බෑ කියලා ඒ කියන්නේ රේඛීය වෙන්න ඕනේ. හරි. රේඛීය වෙන්න ඕනේ. ඇයි ඒ? එතකොට තමයි දරුවෝ පරිමාණයක් පහසුවෙන් ක්‍රමාංකණය කරගන්න පුළුවන් වෙන්නේ. පරිමාණයක් හදාගන්න පහසු වෙන්නේ උෂ්ණත්වය සමග උෂ්ණත්ව මිතික ගුණය රේඛීය වුණොත්. හරි. දැන් සාමාන්‍ය ලව් එකක් වුණත් ස්ටෙප් බයි ස්ටෙප් යන්න එපා. ලව් එකුණක් තියෙන පුතේ පොඩි රේඛීය ගතියක්. හරි.
ඒ සාමාන්‍යයෙන් දෙන්නේ ක්ලව් කරන්න ගත්තාම හරි මුල්ම කාලේ දකින්නකෙත් පොඩි අමුත්තක් තියෙන පොඩි හાર્ට් එක බීට් වෙන ගතියක් එනවා හරි ඊට පස්සේ ඒ ළමයාගේ සුලගිල්ලක් ගෑවෙනකෙත් පොඩි අමුත්තක් තියෙනවා ඊට පස්සේ ඒ ළමයාගේ අතින් අල්ලනකෙත් පොඩි අමුත්තක් තියෙනවා ඔහොම ස්ටෙප් බයි ස්ටෙප් මේක යන්න එපා මෙහෙම හරි එතකොට හරි ඔය දැන් ස්ටෙප් බයි ස්ටෙප් කම ඊට පස්සේ කල්පනා කරනවා ස්ටෙප් දෙක අතර කාලය ස්ටෙප් දෙක අතර කාලය කියන එක ඒ කපල් එක තීරණය කරගන්න ඕන එක හරි ඒක මයික්‍රෝ තප්පරද හරි මිලි තප්පරද තප්පරද විනාඩිද පැයද දවස්ද වර්ෂ සංඛ්‍යාවක්ද හරි නැත්නම් ආත්ම සංඛ්‍යාවක්ද ඒක ඒගොල්ලෝ තීරණය කරන්න ඕන හරිද නමුත් ඕන මේකක පොඩි රේඛීය ගතියක් තියෙන්න ඕනේ පොඩි හරි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ මේක හරි නැතු අදහා හිට බෑ එහෙම බෑ හරි මෙහෙම බෑ හරි හරිද පොඩි රේඛීය ගතියක් තියෙන්න ඕනේ එතකොට තමයි පරිමාණයක් උනත් පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන් හරි ඒ අනුව මතක තියාගන්න හරි උෂ්ණත්වයේ උෂ්ණාත්මිතී ගුණේ රේඛීය වෙන්න ඕනේ හැබැයි පස්සේ 1997 චන්ද්‍රිකාගේ රජය යටතේ හරි මේක අත්‍යවශ්‍ය ගුණයක් ලෙස නොසලකා හරින්න තීරණය කළා ඔබලංගේ අම්මල තාත්තල වල කරන කාලේ මේක අත්‍යවශ්‍ය ගුණයක් ලෙස තිබ්බා සිලබස් එකේ පස්සේ ඒක අත්‍යවශ්‍යම නැහැ පරිමාණයේ රේඛීය වෙනවා නම් තමයි වැදගත් මොකද ඔහොම රේඛීය නොවුනත් ඔන්නම් පුළුවන් අපිට ප්‍රෝග්‍රෑමින් වලින් සිස්ටම් එකක් ශ්‍රිතයක් හදලා හරි ඒ කියන්නේ මෙහෙම වක්‍රයක් වුණත් අවුලක් නැහැ මේකට ශ්‍රිතයට සමීකරණයක් අරගෙන ඉවරලා හරි ශ්‍රිතයට සමීකරණයක් අපි හදාගන්න අවකල සමීකරණ වලින් ඊට පස්සේ අපිට පුළුවන් ඒ ශ්‍රිතයට ඇල්ගොරිතම් එකක් හදලා ඉවරලා හරි ප්‍රෝග්‍රෑමින් පාර්ට් එකක් කරන්න තියෙන්නේ අගයන් ලබා ගැනීම සඳහා ඒ නිසා මේක අත්‍යවශ්‍ය ගුණයක් කියන එක 1997 සිලබස් එකේදී අයින් කළා හරිද ඒක අදට අත්‍යවශ්‍ය ගුණයක් ලෙස සලකන්නේ නැහැ හරි ඒ අනුව ඒක තියනවා නම් හොඳයි පරිමාණයක් හදාගන්න හැබැයි ඒක අත්‍යවශ්‍යම ගුණයක් ලෙස සලකන්නේ නැහැ හරි යම් කිසි ද්‍රව්‍යයක් උෂ්ණත්වමානයක් හදන්න ඔබ තෝරා ගන්නවා නම් අංක 1 ඒ උෂ්ණාත්මිතික ද්‍රව්‍යයකට උෂ්ණත්වය සමග වෙනස් වෙන්න ඕනේ අංක 2 ඒ උෂ්ණාත්මිතික ගුණය උෂ්ණත්වය සමග සම්තතික වෙනස් වෙන්න ඕනේ ඊළඟ එක ඒ උෂ්ණත්වයේ ඒකඵල ශ්‍රිතයක් වෙන්න ඕනේ ඒ උෂ්ණත්වය සමග රේඛීය විචලනයක් වෙන්න ඕන උෂ්ණත්මිතික ගුණය පරිමාණයක් හදාගන්න ඒක පහසුවක් වෙනවා හරි ලියන්න හරි ලියන්න උෂ්ණත්වය අනු මූලික භෞතික රාශියකි උෂ්ණත්වය අනු මූලික භෞතික රාශියකි උෂ්ණත්වය අනු මූලික භෞතික රාශියකි ඒ අනුව මේ සඳහා අර්ථ දැක්වීමක් නොමැති අතර ඒ අනුව මේ සඳහා අර්ථ දැක්වීමක් නොමැති අතර මෙහිදී අප විසින් අර්ධකීමක් නැමැති අතර මෙහිදී අප විසින්
උෂ්ණත්වය මැනීම පිළිබඳව උෂ්ණත්වය මැනීම පිළිබඳව අවධානය යොමු කරයි. උෂ්ණත්වය මැනීම පිළිබඳව අවධානය යොමු කරයි. උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වය මැනීම සඳහා උෂ්ණත්වය සමග විචලනය වන ද්‍රව්‍ය හේවත් උෂ්ණත්වය සමග විචලනය වන ද්‍රව්‍ය හේවත් උෂ්ණත්වය සමග විචලනය වන ද්‍රව්‍ය හේවත් උෂ්ණාත්මිතික ද්‍රව්‍ය උෂ්ණාත්මිතික ද්‍රව්‍ය තෝරා ගත යුතු අතර උෂ්ණාත්මිතික ද්‍රව්‍ය තෝරා ගත යුතු අතර ඝන ද්‍රව වායු යන පදාර්ථ අවස්ථා තුනම ඝන ද්‍රව වායු යන පදාර්ථ අවස්ථා තුනම ඝන ද්‍රව වායු යන පදාර්ථ අවස්ථා තුනම උෂ්ණත්වය සමග විචලනය වන බැවින් උෂ්ණත්වය සමග විචලනය වන බැවින් උෂ්ණත්වය සමග විචලනය වන බැවින් අපවට ඕනෑ තරම් උෂ්ණත්මිතික ද්‍රව්‍ය පවතී. අපවට ඕනෑ තරම් උෂ්ණත්මිතික ද්‍රව්‍ය පවතී. අපවට ඕනෑ තරම් උෂ්ණාත්මිතික ද්‍රව්‍ය පවතී. මෙම උෂ්ණාත්මිතික ද්‍රව්‍යයන්හි මෙම උෂ්ණාත්මිතික ද්‍රව්‍යයන්හි මෙම උෂ්ණාත්මිතික ද්‍රව්‍යයන්හි උෂ්ණත්වය සමග උෂ්ණත්වය සමග උෂ්ණත්වය සමග විචලනය වන භෞතික ගුණය විචලනය වන භෞතික ගුණය උෂ්ණත්වය සමග විචලනය වන භෞතික ගුණය විචලනය වන භෞතික ගුණය උෂ්ණාත්මිතික ගුණය ලෙස හඳුන්වයි. විචලනය වන භෞතික ගුණය උෂ්ණාත්මිතික ගුණය ලෙස හඳුන්වයි. උෂ්ණාත්මිතික ගුණය ලෙස හඳුන්වයි. එකම උෂ්ණාත්මිතික ද්‍රව්‍යය වුවත් එකම උෂ්ණාත්මිතික ද්‍රව්‍යය වුවත් එකම උෂ්ණාත්මිතික ද්‍රව්‍යය වුවත්
උෂ්ණාත්මිතික ගුණ කිහිපයක් පවතී. උෂ්ණාත්මිතික ගුණ කිහිපයක් පවතී. උෂ්ණාත්මිතික ගුණ කිහිපයක් පවතී. हरे पुते अभी पड़ी वगुओ घटे हम वगुए पाले हाट रूल पहाक कहते हरे एक एन्ने आकार देखा है उष्णात्मिक द्रव्य वर्ग सह उष्णात्मिक गुण है हरे दिपैत्र बेदेन्नो ने रूल पहाक पाले हरे रग्गा උෂ්ණාත්මිතික ද්‍රව්‍ය පැත්තේ යන්න තඹ කම්බියක් තඹ කම්බියක් තඹ කම්බියක් උෂ්ණාත්මිතික ගුණ දෙකක් අපිට කතා කළ හැකි මේකේ හරි එක රේඛීය ප්‍රසාරණය උෂ්ණාත්මිතික ගුණ එක රේඛීය ප්‍රසාරණය දෙක प्रेरित विद्युत गामक बलय प्रेरित विद्युत गामक बलय देख प्रेरित विद्युत गामक बलय इलांगट उष्णात्मिक द्रव्य पैतलिया सिलिकन वेनी अर्धसन्नायक सिलिकन वेनी अर्ध सन्नायक सिलिकन वेनी अर्ध सन्नायक अरे उष्णात्मिक गुणे पेत्तली अंड विद्युत सन्नायन तावे विद्युत सन्नायन तावे विद्युत सन्नायन तावे विद्युत सन्नायन तावे उष्णात्मिक द्रव्य पैतले अनुभूते रस दिए रस दिए रस दिए उष्णात्मिक गुणे पैतले अंड परिमा प्रसारणे परिमा प्रसारणे परिमा प्रसारणे इलांगट उष्णात्मिक द्रव्य पैतली अंड हीलियम नियोन वेनी एक परमाणुक वायु हीलियम नियोन वेनी एक परमाणुक वायु हीलियम नियोन वेनी एक परमाणुक वायु उष्णात्मिक गुणे पैतली अंड एक नियत परिमावेदी पीडनय नियत परिमावे पीडनय नियत परिमावे पीडनय
අනිත් පැත්තේ අංක 2 එතන පල්ලෙහා අංක 2 නියත පීඩනයේ පරිමාව නියත පීඩනයේ පරිමාව හරි ඔන්නෝම තමයි පුතේ මම ඔය පෙන්වුවේ ඔයගොල්ලන්ට උෂ්ණාත්මිතික ද්‍රව්‍ය සහාය උෂ්ණාත්මිතික ගුණයන් හරි ලියන්න ඊළඟට අලුත් රූලක මෙහෙම ලියන්න උෂ්ණත්මාන තැනීම සඳහා උෂ්ණත්මාන තැනීම සඳහා උෂ්ණත්මිතික ද්‍රව්‍යයන් තෝරා ගැනීමේදී උෂ්ණත්මාන තැනීම සඳහා උෂ්ණත්මිතික ද්‍රව්‍යයන් තෝරා ගැනීමේදී उष्णात्मितिक गुणय समग सिद्धकरण विचलनय පහත ආකාර විය යුතුය උෂ්ණත්මිතික ගුණය උෂ්ණත්වයේ සමග සිදු කරන විචලනය පහත ආකාර විය යුතුය හරි අංකයක ලියන්න උෂ්ණත්වයේ සමග උෂ්ණත්මිතික ගුණය සාන්තතික විචලනයක් පෙන්විය යුතුය. උෂ්ණත්වයේ සමග උෂ්ණත්මිතික ගුණය සාන්තතික විචලනයක් පෙන්විය යුතුය. උෂ්ණත්වයේ සමග උෂ්ණත්මිතික ගුණය සාන්තතික විචලනයක් පෙන්විය යුතුය. පල්ලෙහෙන් ලියන්න එනම් උෂ්ණත්වයේ සමග උෂ්ණත්මිතික ගුණ විචලනයේදී සමහර කලාපයන්හිදී උෂ්ණත්වයේ වැඩි වුවත් සමහර කලාපයන්හිදී උෂ්ණත්වයේ වැඩි වුවත් උෂ්ණත්මිතික ගුණය නොවෙනස්ව පැවතිය නොහැකිය සමහර කලාපවලදී උෂ්ණත්වයේ වැඩි වුවත් උෂ්ණත්මිතික ගුණය නොවෙනස්ව පැවතිය නොහැකිය උෂ්ණත්මිතික ගුණය නොවෙනස්ව පැවතිය නොහැකිය උෂ්ණාන්තමිතික ගුණය නොවෙනස්ව පැවතිය නොහැකිය. උෂ්ණාන්තමිතික ගුණය නොවෙනස්ව පැවතිය නොහැකිය. හරි අංක දෙක ලියන්න. උෂ්ණත්වයේ සමග උෂ්ණත්මිතික ගුණ විචලනය
උෂ්ණත්වය සමග උෂ්ණත්ව මෙති ගුණ විචලනය උෂ්ණත්වයේ ඒකපල ශ්‍රිතයක් විය යුතුය උෂ්ණත්වයේ ඒකපල ශ්‍රිතයක් විය යුතුය උෂ්ණත්වයේ ඒකපල ශ්‍රිතයක් විය යුතුය අලුතුලක එනම් එනම් කිසියම් උෂ්ණත්වයකදී නම් කිසියම් උෂ්ණත්වයකදී උෂ්ණත්ව මිතික ගුණ දෙකක් පැවතියන හැකිය උෂ්ණත්ව මිතික ගුණ දෙකක් පැවතියන හැකිය කිසියම් උෂ්ණත්වයකදී උෂ්ණත්ව මිතික ගුණ දෙකක් පැවතියන හැකිය නමුත් 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 උෂ්ණත්ව මිතික ගුණයේ දීපල ශ්‍රිතයක් වීම උෂ්ණත්ව මිතික ගුණයේ නමුත් උෂ්ණත්ව මිතික ගුණයේ නමුත් උෂ්ණත්ව මිතික ගුණයේ උෂ්ණත්වයේ දීපල ශ්‍රිතයක් වීම උෂ්ණත්ව මිතික ගුණයේ අනිත් පැත්තට උෂ්ණත්වයේ දීපල ශ්‍රිතයක් වීම ගැටලුවක් නොවේ උෂ්ණත්මිතික ගුණයේ උෂ්ණත්වයේ දීපල ශ්‍රිතයක් වීම ගැටලුවක් නොවේ උෂ්ණත්මිතික ගුණයේ උෂ්ණත්වයේ දීපල ශ්‍රිතයක් වීම ගැටලුවක් නොවේ හරි අංක 3 ලියන්න උෂ්ණත්වයේ සම උෂ්ණත්මිතික ගුණ විචලනයේ රේඛීය විය යුතුය උෂ්ණත්වයේ සම උෂ්ණත්ව මිතික ගුණ විචලනයේ රේඛීය විය යුතුය උෂ්ණත්වයේ සම උෂ්ණත්ව මිතික ගුණ විචලනයේ රේඛීය විය යුතුය වරහණතුලේ මෙය අත්‍යවශ්‍ය ගුණාංගයක් ලෙස වර්තමානයේ සලකන්නේ නැත මෙය අත්‍යවශ්‍ය ගුණාංගයක් ලෙස වර්තමානයේ සැලකිල්ලට ගනු ලබන්නේ නැත අත්‍යවශ්‍ය ගුණාංගයක් ලෙස වර්තමානයේ සැලකිල්ලට ගනු ලබන්නේ නැත යටින් ලියන්න රේඛීය වීම පරිමාණයක් සලකුණු කර ගැනීමේදී පහසු වේ රේඛීය වීම පරිමාණයක් සලකුණු කර ගැනීමේදී පහසු වේ රේඛීය වීම පරිමාණයක් සලකුණු කර ගැනීමේදී පහසු වේ රේඛීය වීම පරිමාණයක් සලකුණු කර ගැනීමේදී පහසු වේ. හරි. පුතේ සාමාන්‍යයෙන් ඔය කියන කරුණු කාරණා බලලා අපි හදාගත් උෂ්ණත්වමාන අතරින් විද්‍යාගාරයේ භාවිතා කරන ප්‍රධාන උෂ්ණත්වමාන වෙන්නේ මෙන්න මේවයි. හරි. විද්‍යාගාරයේ භාවිතා කෙරෙන ප්‍රධාන උෂ්ණත්වමාන වෙන්නේ මෙන්න මේවයි. එකක් තමයි පුතේ වීදුරු බල්බ රසදිය උෂ්ණත්වමානය. හරි. වීදුරු බල්බ රසදිය උෂ්ණත්වමානයේ උෂ්ණත්වමිතික ද්‍රව්‍ය ලෙස රසදිය භාවිතා කරනවා වගේම මධ්‍යසාර භාවිතා කරමින් නිර්මාණයක උෂ්ණත්වමාන තියෙනවා
හරි වීදුරු බල්බ රස්ති උෂ්ණත්වමානය වගේම මධ්‍යසාර භාවිතයෙන් නිර්මාණය කළ උෂ්ණත්වමානක් තියෙනවා වීදුරු බල්බ මධ්‍යසාර උෂ්ණත්වමාන හරි ඒ වගේමයි නියත පරිමාව ආයුෂ්ණත්වමානය මම මේ අඳින උෂ්ණත්වමානය දැන් සුලභව භාවිතා කරන්නේ නැහැ ලැබ් එකේ තිබ්බත් පාවිච්චි කරන්න නැත්තර ඇවිල්ලා තියෙන්නේ ඒකට හේතුව තමයි මේ උෂ්ණත්වමාන හරි මේ වෙද්දී අර රසදිය භාවිතය ඉවත් කිරීම කියන කාරණාව යටතේ රසදිය භාවිතා කරන උෂ්ණත්වමාන රසදිය භාවිතා කරන විද්‍යාගාර පරීක්ෂණ මේ වෙද්දී බහුතරයක් ඉවත් කරලා තියෙන්නේ සුලභව රසදිය භාවිතා කරන ඒවා හරි බැරලෝහ යටතේනේ වතියෙන්නේ හරි මෙන්න මේ වගේ යුනිට් එකක් මේකේ මෙන්න මෙහෙම රසදිය දාලා තියෙනවා ඇත්තට මේ රසදිය පාවිච්චි කරන්නේ මේ ඇතුළත පීඩනය මැනගන්න හරි ඔන්නෝම අචල සලකුණක් තියෙන ඒ සලකුණ ළඟ දක්වා රසදිය මාවකේ තියෙන්න ඕනේ මේ සිර වෙලා තියෙන වාතයේ පීඩනය තමයි මේ රසදිය මට්ටම් අන්තරයෙන්මයි ඉන්නේ හරි මේක ඇත්තටම නියත පරිමාවක තියාගෙන ඉන්න වෙලාවේ මේ තුල උෂ්ණත්වය වැඩි කරද්දී පීඩන විචලනය තමයි උෂ්ණත්වමිතික ගුණය ලෙස භාවිතා කරන්නේ මේ සීමාව කේශකනලය හරි මේ රසදිය මට්ටම් අන්තරය තමයි මයින්නේ උෂ්ණත්වයත් එක්ක ඔය රසදිය මට්ටම් වැඩි වෙනවා ඒ හරහා උෂ්ණත්වෙමයි ඉන්න පුළුවන් පරිමාණයක් හදාගන්න එකයි කරන්නේ මේ තමයි නියත පරිමාණ උෂ්ණත්වමානය නමුත් රසදිය භාවිතය ඉවත් කිරීමත් එක්ක මේ උෂ්ණත්වමාන භාවිතා කරන්නෙම නැහැ මේ වෙනුවට දැන් රසදිය පාවිච්චි කරන්නේ මේක පීඩනය මැනගන්නනේ සිර වෙලා තියෙන වාසය මේ වෙනුවට දැන් ලැබ් එකේ තියෙනවා මෙන්න මේ විදිහට හදපු පාංගය මේවා ඊතරම්ම හොඳට ලැබ් වල දැන්ට නැහැ මොකද මේ ප්‍රැක්ටිකල් දාපු කාලෙම දාලා වැඩි දවසක් යන්න හම්බුනේ නැහැ ප්‍රැක්ටිකල් එක සිලබස් එකට දාපු කාලේ නිව් සිලබස් ඕල් සිලබස් පේපර් දෙක දෙක ගිහිල්ලා ඉවර වෙලා නිව් සිලබස් එකක් දෙන්න ගිය ගමන් කොවිඩ් ආවා ඒ නිසා මේ උපාංග ඇත්තටම බොහෝමයක් ස්කෝල වල ලැබ් වල හදලවත් නැහැ. දැන් මෙන්න මේක තමයි පාවිච්චි කරන්නේ. හරි. දැන් මෙන්න මේ විදියට වටාඩි ප්ලාස්කුවකට ඇබයක් ගහලා. හරි. මේ හරහා ගමන් කරනවා මේ වගේ වටයක්. හරි. මේ වටේ කෙළවර විවෘතයි මේ අවකාශයට. ඒකේ මෙතෙන්ද සවි කරලා තිනා පීඩන මානය. ඕකෙන් මැන ගන්නවා පීඩනය. පීඩන මානෙ මැන ගන්නවා පීඩනය. ඒතර ඔයගොල්ලෝයි මේ කොහේ අතනක ලීක් එකක් තියෙන්නේ නැද්ද? ලීක් එකක් තියෙන්න පුළුවන් මෙතනක් මෙතනක් මේ ඕන තැනක. ඒ හැම තැනක්ම ඉටි දාලා සංවෘත කරනවා. ඒ ජොයින්ට්ස් වල ඉටි දාලා සංවෘත කරනවා ලීක් එකක් ඇති නොවෙන්න. මේ තියෙන්නේ නියත පරිමා වායුෂ්ණත්ව මානෙ වෙනුවට අද පාවිච්චි කරන ඇටවුම. ඒකම නියත පීඩන වායුෂ්ණත්ව මානය. මෙන්න මේක. හරි නියත පීඩන වායුෂ්ණත්වමානය ඔන්නෝම මේකේ ඔන්න ඔය විදියට
රසදිය කඳකින් වායු කඳ සිර කරලා තියෙනවා. පොඩි රසදිය පටකින් වායු කඳ සිර කරලා දෙනවා. මෙවැනි පරීක්ෂණ අයින් කළා නැහැ. සුළු පරිමාණයේ රසදිය භාවිතා කරන පරීක්ෂණ තියෙනවා. ඊට අමතරව විද්‍යාගාරය පාවිච්චි කරනවා තාප විද්‍යුත් උෂ්ණත්ව මානය. මේ තියෙන්නේ එක. තඹ කම්බියක් අරන් ඒකේ දෙකලවරට ඔන්නෝම මිලිවෝල් මීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. මේ කෙලවර සෙල්සියස් බිංදු උෂ්ණත්වයේ සම්මත ලෙස පවත්වා ගනිමින් මේ කෙලවර මයින්ඩෝන උෂ්ණත්වයේ තුල පවත්වා ගනිමින් මිලිවෝල් මීටර පාඨාංකය අරගෙන ඒ ඇසුරෙන් උෂ්ණත්වය හොයන ක්‍රමවේදයක් හදලා තියෙනවා. මේකට කියනවා තාප විද්‍යුත් උෂ්ණත්ව මානය. හරි. ඊට අමතරව දැන් නම් සුලභ ලැබ් එකේ පාවිච්චි කරන්නේ මෙන්න මේ තර්මිස්ටර්. දැන් ඇත්තටම ලැබ් වලට අලුතෙන් එන්නේ තර්මිස්ටර් තමයි. හරි. ගෙවල් වල ඕගොල්ලෝ පාවිච්චි කරන ඩිජිටල් උණ කටු ටිකේ අන්නේ වගේ තර්මිස්ටර් පාවිච්චි කරන්නේ. දැන් ඇත්තටම අර ප්ලැටිනම් ප්‍රතිරෝධ උෂ්ණත්ව මාන වගේව භාවිත නොවන තරම් හොඳ තර්මිස්ටර් තමයි පාවිච්චි කරන්නේ. මේකේ උෂ්ණත්වයේ ද්‍රව්‍ය වෙන්නේ අර්ධ සන්නායක මාධ්‍යයෙන්. අර පුතාගේ ඔළුව බිම වදී. හරි. උෂ්ණාත්මක ද්‍රව්‍ය වෙන්නේ අර්ධ සන්නායක මාධ්‍යය. හරි. හීනෙන් පේනවා දන්නේ නැහැ නේ gedara කියලා මේක උගන්න විදිය. හරි. ඔය තමයි අපි හදාගන්න උෂ්ණත්ව මානයන්. හරි. හරි. ලියන්න. ඉහත කරුණු සලකා බැලීමෙන් අනතුරුව විද්‍යාගාරයේ භාවිතා කරන සකස් කරගත් උෂ්ණත්ව මාන පහත දැක්වේ. සකස් කරගත් උෂ්ණත්ව මාන පහත දැක්වේ. හරි. මේ උෂ්ණත්ව මාන ටික ABCD අදින්න බලන්න පිළිවෙලට කොමත් හිතේ මේ මෙහෙර ගන්න මේ දෙන්නව එකට අඳින්න වෙනවා මේ දෙන්නව එකට අඳින්න වෙනවා හරි හරි අදින්න
බී අකුර දාලා තියෙන නියත පරිමාව ආශ්‍රිත මානය දෙපැත්තේ हरे हरे उष्णतमान नामे अंटिक उतने अटिन लिया ने बैनम पैतकिंग ए बी सी डी इदाल लिया मुने हरे ए लिया ने पटाकिन अभी तो मेहमे उष्णात्मक द्रव्या उष्णात्मक गुण पेली इतकोट पल्याड रूल हाथ पेलवा पलवनी पेले उष्णात्मान देवनी पेले उष्णात्मक गुण सॉरी देवनी पेले उष्णात्मक द्रव्य
තුන්වෙනි පෙළේ උෂ්ණාත්මිතික ගුණය පෙළ තුන දාන්න බලන්න උෂ්ණත්මානය උෂ්ණත්මිතික ද්‍රව්‍ය උෂ්ණත්මිතික ගුණය පෙළ තුනයි පල්ලයට රූල් 7යි දැන් ලියන්න ඒ වේදුරු බල්බ රස දේ උෂ්ණත්මානය වේදුරු බල්බ රස දේ උෂ්ණත්මානය වේදුරු බල්බ රස දේ උෂ්ණත්මානය උෂ්ණාත්මිතික ද්‍රව්‍ය රසදිය 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 උෂ්ණාත්මිතික ගුණය පරිමා ප්‍රසාරණය පරිමා ප්‍රසාරණය උෂ්ණාත්මිතික ගුණය පරිමා ප්‍රසාරණය සුමගේ සවුන්ඩ් අවුල් කියලා දාලා තියෙන එහෙම ගැටලුවක් තියෙනවා පරිමා ප්‍රසාරණය हरे बी लियन बी नियत परिमा वायुष्णत्तमानय नियत परिमा वायुष्णत्तमानय नियत परिमा वायुष्णत्तमानय एक उष्णात्मिक गुणय हीलियम नियोन वेनी एक परमाणुक वायु हीलियम नियोन वेनी एक परमाणुक वायु उष्णात्मिक गुणय नियत परिमावेदी पीडने नियत परिमावेदी पीडने नियत परिमावेदी पीडने इलांगट नियत पीड़न वायुष्णत्तमानय इसलिए नियत परिमा वायुष्णत्तमानय देन नियत पीड़न वायुष्णत्तमानय नियत पीड़न वायुष्णत्तमानय नियत पीड़न वायुष्णत्तमानय उष्णात्मिक गुणय हीलियम नियोन वेनि वायु हीलियम नियोन वेनि वायु उष्णात्मिक गुणय उष्णात्मिक द्रव्य तमा हीलियम नियोन वेनि वायु उष्णात्मिक गुणय नियत पीडनेदी परिमाव नियत पीडनेदी परिमाव हरे डी डी एक इलागर डी ओ ए बी सी लिए देन डी ताप विद्युत युक्म उष्णतमानय ताप विद्युत युक्म उष्णतमानय ताप विद्युत युक्म
උෂ්ණත්වමානය තාප විද්‍යුත් යුක්ම උෂ්ණත්වමානය තර්මෝකපල් තර්මෝමීටර් තර්මෝකපල් තර්මෝමීටර් තාප විද්‍යුත් යුක්ම උෂ්ණත්වමානය ලියන්න පුතේ උෂ්ණත්වමිතික ද්‍රව්‍ය ලෙස තඹ කම්බි हरे उष्णात्मितिक गुणय प्रेरित विद्युत गामक बलय प्रेरित विद्युत गामक बलय प्रेरित विद्युत गामक बलय थर्मिस्टरय थर्मिस्टरय उष्णात्मितिक द्रव्य अर्धसन्नायक अर्धसन्नायक उष्णात्मितिक गुणय विद्युत सन्नायकतावय विद्युत सन्नायकतावय हरे दंगागन ओय विधियट अभी वैतिहन अभी विद्यागारे भाविता प्रधान उष्णात्मान वर्ग हरे पुते मे विधि हदागार उष्णात्मान तीयनो लक्षण मनोवाद मेधि हदागार उष्णात्मान तीयनो लक्षण मनोवाद हरे वाल बेंदगी हरे मेधि हदागार उष्णात्मान तीयनो लक्षण मनोवाद आके अनुलासरा विनता हरे मुकद्दे प्रमाण है ना संवेदी वेन्नोड हरे हरे ताव मुनाद प्रमाण है कुड़ा भी है तो बाविते पास भी है हरे हरे ये ना एक हरे अभी मुलिम उष्णात्माने तिबेत लक्षण अर्थे बलानिपुते उष्णात्मान प्रमाणेन कुडावी मेवत भाविते पहसुवी विशेषेन्म वीदुरुबल्ब रस्ती उष्णात्मान वगे देवल भाविते पहसुवी मे नियत परिमा वा उष्णात्मान हितानुक मेकतमा एक एक्षणिके मेकतमा अपि उष्णात्वे माहितन दान दोनेक मेतमा वीदुरुबल्ब रस्ती उष्णात्मान एक्षणिके ओबट वेनेदि मीट सापेक्ष मे गुडाक विशालयि मेकिंग उष्णतम पदार्थ मेक लेस मेकअ्य मेके वर्तमान आकृति अत्य मेकअप बाविते संकीर्ण अरे पिटवास पुताले आगंड हेब मे तो मिस्टर वीद्रपाल उष्णत्म बाविते हर पास हर प्रमाण कुमत बाविते पहस भी मत मई पलविन गुणांगे वेन्नी उष्णात्माने कुडा उष्णात्व विचलने प्रतिचार उष्णात्व विचलने उष्णात्मितिक गुणे एहि उष्णात्मितिक गुणे लोकु विचलने पोड़ी उष्णात्व विचलने तेहि उष्णात्मितिक गुणय लोकु वेनसक पेन्वीम संवेदिताय वेदगत पोड़ी उष्णात्व विचलनयन मेनगनीम सदहा हरि
ඒකට ඒ උෂ්ණාත්මිතික ගුණය පොඩි උෂ්ණාත්ම වෙනස ලොකුවට වෙනස් වෙන්න ඕනේ. තුන්වෙනි එක. එකක් භාවිතයේ පහසු විය යුතුයි දෙක සංවේදීතාවයෙන් ඉහළ විය යුතුයි. තව කල්පනා කරලා කියන්නේ ඉතින්. මොකද්ද? නිර්වද්‍යතාවයෙන් ඉහළ වෙන්න ඕනේ. මැටි වෙලා බෑ. හරි. නිර්වද්‍යතාවයෙන් ඉහළ වෙන්න ඕනේ. ඒ කියන්නේ? ඒ කියන්නේ පුතේ යම් තැනක උෂ්ණත්වයේ මයින්ද ගියාම මේ බලන්න. දැන් උෂ්ණත්වමානයකින් උෂ්ණත්වයේ මයින්ද කලින් එතන යම් තත්වයක් තියෙනවනේ. උෂ්ණත්වමානයකින් උෂ්ණත්වයේ මයින්ද කලින් යම් කිසි තත්වයක් තියෙනවා. මේ තියෙනේ තත්වය. දැන් අපි මේකේ උෂ්ණත්වයේ මයින්ද හිතාගෙන මේකට උෂ්ණත්වමානය දානවා. දැම්මහම උෂ්ණත්වමානය මගින් තාප ශක්තිය උරා ගන්නවනේ. උෂ්ණත්වමානය මගින් තාප ශක්තිය උරා ගන්නවා. ඒ නිසා ඇත්තටම උෂ්ණත්වමානය එතන තිබු උෂ්ණත්වයට වඩා වෙනස් වර්ගයක් තමයි ප්‍රායෝගික ලෝකේ පෙන්වන්නේ. හරි. මොකද උෂ්ණත්වමානය විසින් රත් වීමට තාපය උරා ගත්තහම යම් පොදු උෂ්ණත්වයකට තමයි පද්ධතිය අවසානයේ ළඟා වෙන්නේ. ඉතින් එතරම් නිවැරදියා ගැන මේ පෙන්වන්නේ. වඩා නිවැරදියා ගැ පෙන්වන්න ඕන නම් මෙයාගෙන් උෂ්ණත්වමානය තාපය උරා ගත්ත කියලා මේ පද්ධතියට එක දැනෙන්නවත් බෑ. දැන් ඕගොල්ලෝ වතුර ටැංකියේ වතුර උෂ්ණත්වය මයින් හිතන් උෂ්ණත්වමානය දැම්මයි කියලා. වතුර ටැංකියේ තියෙන වතුරෙන් තාපයේ උෂ්ණත්වමානය උරා ගත්තයි කියලා වතුර ටැංකියේ උෂ්ණත්වය අඩු වෙනවද? නෑ, සැලකිලි මට්ටමින් අඩු වෙන්නේ නෑ. ලොකු පදාර්ථයක් තියෙනවා. ඒ නිසා මතක තියාගන්න. උෂ්ණත්වමානයකින් යම් උෂ්ණත්වයක් මනින්දී වඩා නිවැරදි උෂ්ණත්වය කියව ගන්න ඕන නම් ඒ පද්ධතියේ තාපධාරිතාවයට සාපේක්ෂ උෂ්ණත්වමානයේ තාපධාරිතාවය ගොඩක් අඩු වෙන්න ඕනේ. එතකොට තමයි පද්ධතියෙන් පොඩි තාපයක් උරාගෙන උෂ්ණත්වමානය පොදු තැනට ගමන් කරන්නේ. නිර්වද්‍යතාවය කියන්නේ පවතින උෂ්ණත්වයේම පෙන්වීමේ හැකියාව. හරි. පවතින ස්වභාවයෙන් පෙන්වීමේ හැකියාව. හරි, ඒකක් තියෙන්න ඕනේ. තව භාවිතයේ පහසු වෙන්න ඕනේ, සංවේදීතාවයෙන් ඉහළ වෙන්න ඕනේ, නිර්වද්‍යතාවයෙන් ඉහළ වෙන්න ඕනේ. තව ඊළඟට දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. හරි, ගොඩක් උෂ්ණත්වමාන ටික කාලයක් පාවිච්චි කරපුතේ එහි උෂ්ණාත්මිතික ගුණ වෙනස් වෙනවා. එවනා දීර්ඝ කාලයක් භාවිතා කරන්න බෑ. හරි, දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ වගේමයි පුළුල් පරාසයක උෂ්ණත්වයේ මැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ පුළුල් පරාසයක උෂ්ණත්වයේ මැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් ඔය වීදුරු බල්බ රස්ති උෂ්ණත්වමාන වගේ වෙන් පුතේ උෂ්ණත්වයේ මයින්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශක 300-350ක් වගේ රේන්ජ් එකක් තමයි. වීදුරු බල්බ මධ්‍යසාර උෂ්ණත්වමානයක උෂ්ණත්වයේ මයින්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශක 200-225ක් වගේ තමයි. එහෙම නෙමෙයි ටිකක් 10 කණක් මයින්න ඕන නම් ඔය නියත පරිමාව උෂ්ණත්වමාන වගේ ඒකට සෙට් වෙනවා. වායු පාවිච්චි කරන උෂ්ණත්වමාන හොඳයි. මොකද ඝන හෝ ද්‍රව පාවිච්චි කරන උෂ්ණත්වමාන හරි අමාරුයි ලොකු පරාසවල යන්න. ඇයි ඒ? රත් කරන් යද්දි උෂ්ණත්වය වැඩි වෙද්දි ඝන යන්න ද්‍රවාංකයට එනවා. ද්‍රව යන්න තාපාංකයට යනවා. එන පුතේ ඝන ද්‍රව පාවිච්චි කරන උෂ්ණත්වමාන වලින් ලොකු පරාසමක් ඉන්න බෑ. ඊළඟට එකවර පාඨාංකය කියවා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. එක සැරේ පාඨාංකය කියවන්න පුළුවන් වෙන්න ඕනේ. හරි, වෙන දැන් ඇත්තටම වීදුරු බල්බ රස්ති උෂ්ණත්වමානයක මේක වාසියක්. ක්‍රමාංකනය කළ දින එක සැරේ පාඨාංකය වේ. දැන් මෙන්න මේ වගේ උෂ්ණත්වමාන වල එහෙම පරිමාණයක් ලැබ් එකේ හදලා නැහැ. ඒ ප්‍රැක්ටිකල් එක කරන වෙලාවට හදා ගන්න වෙනවා. කරදරයක්. ශීක්‍රයෙන් වෙනස් වෙන උෂ්ණත්වය මැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ යම් තැනක උෂ්ණත්වය වේගයෙන් වෙනස් වෙනවා නම් ඒ උෂ්ණත්වය සටහන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙන්න ඕනේ. රතුපාට ඔය හුරු ෂර්ට් එක මොකද නිදි ගිරා වැටෙන්නේ. වැදගත් දෙයක් උගන්නන්න අහගන්න. හරි, පස්සේ කියන්න එපා අහගත්තේ නැහැ කියලා. හරි, ශීක්‍රයෙන් වෙනස් වෙන උෂ්ණත්වය මැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ.
හරි ඒකට ගොඩක් හොඳයි පුතේ ඒ කියන්නේ ඉහළ විද්‍යුත් සන්නායකතාවයක් තියෙන රව විශේෂයෙන්ම තාප විද්‍යුත් උෂ්ණත්වමානයේ තර්මිස්ටරේ වගේ ගැලපෙනවා හරි ඊළඟට කුඩා පදාර්ථ ප්‍රමාණය පුරත් උෂ්ණත්වයේ මයින්න පුළුවන් වෙන්න ඕන කුඩා පදාර්ථ ප්‍රමාණයක උෂ්ණත්වයේ මයින්න පුළුවන් වෙන්න ඒ කියන්නේ ඒ ක්ෂණිකේ කුඩා වෙන්න ඕන දැන් කුඩා පදාර්ථ ප්‍රමාණයක උෂ්ණත්වයේ මේකෙම ඉන්න බෑනේ පරිපෙල්ලංග අලුපාට ෂර්ට් එක අහගෙන දින්නේ දැන් ගෙදර යද්දි මේවා තේරුම් ගන්න එපා ඊළඟට මිලෙන් අධික නොවිය යුතුයි හරි මිලෙන් වැඩි වෙන්න බෑ හරි හරි මිලෙන් අධික නොවිය යුතුයි හරි ඔන්නවා තමයි ලක්ෂණයන් වෙන්නේ හරි හා ලියන්න साधा गन्ना उष्णत्तमान तिबीतु लक्षण साधा गन्ना उष्णत्तमान तिबीतु लक्षण එක භාවිතය සහ හැසිරවීම පහසු විය යුතුය භාවිතය සහ හැසිරවීම පහසු විය යුතුය භාවිතය සහ හැසිරවීම පහසු විය යුතුය ලියන්නේ යටතේ පල්ලෙහැයින් මේ සඳහා උෂ්ණත්වමානය ප්‍රමාණයෙන් කුඩා විය යුතුය මේ සඳහා උෂ්ණත්වමානය ප්‍රමාණයෙන් කුඩා විය යුතුය වරහන තුල යන AHI AHI කියන උෂ්ණත්වමාන ඔකට ගැලපෙනවා විදුරු බල්බ රස්සේ උෂ්ණත්වමානයයි තර්මිස්ටරයයි වරහන තුල AHI ඔය තමයි ඒකේ ගුණාංග පෙන් උෂ්ණත්වමාන දෙක උඩ කතා කරපො දෙක සංවේදීතාවයෙන් ඉහළ විය යුතුය සංවේදීතාවයෙන් ඉහළ විය යුතුය සංවේදීතාවයෙන් ඉහළ විය යුතුය හරි ඒ අර්ථය ලියන්න එනම් කුඩා උෂ්ණත්ව විචලනයකට පවා එනම් කුඩා උෂ්ණත්ව විචලනයකට පවා කුඩා උෂ්ණත්ව විචලනයකට පවා ප්‍රතිචාර දක්위මේ හැකියාවක් පැවතිය යුතුය ප්‍රතිචාර දක්위මේ හැකියාවක් පැවතිය යුතුය
කුඩා උෂ්ණත්ව විචලනයකට පවා ප්‍රතිචාර දක්වීමේ හැකියාවක් පැවතිය යුතුය. මේ සඳහා එකටම ලියන්නේ මේ සඳහා උෂ්ණාත්මිතික ද්‍රව්‍යයේ ඉහළ ප්‍රසාරණතාවයන් හේවත් ඉහළ විචලනයන් පැවතිය යුතුය අංක 3 නිර්වද්‍යතාවයෙන් ඉහළ විය යුතුය එනම් යම් තැනක උෂ්ණත්වය මැනීමට යාමේදී උෂ්ණත්වමානෙන් කුඩා තාප ප්‍රමාණයක් අවශෝෂණය කර ගනිමින් අදාළ පද්ධතියේ උෂ්ණත්වය වෙත ළඟා විය යුතුය. මේ සඳහා උෂ්ණත්වයේ මනින ස්ථානයට සාපේක්ෂව උෂ්ණත්වමානයේ තාපධාරිතාවය අවම විය යුතුය. හරි. අංක 4 පොළොල් පරාසයක උෂ්ණත්වය මැනීමේ හැකියාව
පුළුල් පරාසයේ කුෂ්ණත්වයේ මැනීමේ හැකියාව. හරි. පොඩක් අහගන්න. පුතේ අර ඊට කලින් ලියපු සංවේදීතාවය හා නිර්වද්‍යතාවය කියන කරුණු දෙකට අදාළ පොසිටිව් ගුණාංග පෙන්වන ප්‍රධාන උෂ්ණත්වමාන වෙන්නේ පළවෙනි එක සංවේදීතාවයෙන් ඉහළ වෙන්න. ඊටාම වැඩගත් මේ වගේ වායුවක් පවතින උෂ්ණත්වමාන. ඒ නිසා නියත පරිමාව උෂ්ණත්වමානයත් නියත පීඩන වායුෂ්ණත්වමානයත් සංවේදීතාවයෙන් ඊටාම ඉහළ උෂ්ණත්වමාන ලෙසයි සලකන්නේ. හරි. වරහන තුල දාගන්න සංවේදීතාවය කියන තැන වරහන. B, C. B, C. හරි. ඊළඟට නිර්වද්‍යතාවයටත් වායුෂ්ණත්වමාන ගන්න එක සුසුයි. මොකද තාපධාරිතාව අඩුයිනේ. වාතයේ තාපධාරිතාවය අඩුයි. MC ගුණිතය අඩුයි. ඒ හින්දා නිර්වද්‍යතාවය කියන එකෙත් වරහන තුල B, C දාන්න. හරි. ඊළඟට පුළුල් පරාසයේ උෂ්ණත්වය මැනීමේ හැකියාව කියන එකෙත් B, C. මොකද ඝන ද්‍රවයකට ගැලපෙන්නේ නැහැ. හරි. ලියන්නේ යටතේ. ඒ යටතේ මේ සඳහා උෂ්ණත්වය වැඩි වෙන විටදී මේ සඳහා උෂ්ණත්වය වැඩි වෙන විටදී උෂ්ණාත්මිතික ගුණය උෂ්ණාත්මිතික ගුණය සරි උෂ්ණාත්මිතික ද්‍රව්‍ය කියලා උෂ්ණාත්මිතික ද්‍රව්‍ය ගුණය නෙමෙයි උෂ්ණාත්මිතික ද්‍රව්‍ය අවස්ථා විපර්යාසයකට ලක් නොවිය යුතුය උෂ්ණාත්මිතික ද්‍රව්‍ය අවස්ථා විපර්යාසයකට ලක් නොවිය යුතුය උෂ්ණාත්මිතික ද්‍රව්‍ය අවස්ථා විපර්යාසයකට ලක් නොවිය යුතුය හරි දැන් සියලු දෙනා අහගන්න මම ඔයගොල්ලෝ දැන් සැලකිලි වෙලාවක් සටහනක් ලිව්වා මම දැන් පැහැදිලි කරන්න යන්නේ මෙතන ඉඳන් ඕගොල්ලන්ට බොහෝ විට පුතේ නොවැම්බර් මාසේ මුල දැන්ට ඔක්තෝබර් ෂෙඩියුල් කළාට නොවැම්බර් මුල ඔය උසස් පෙළ විභාගයේ තියයි දැන්ට ෂෙඩියුල් කරලා තියෙන ඔක්තෝබර් මුල තියන්න මේ පැවතෙන විභාගයේ අවසන් වීමෙන් පස්සේ බොහෝ විට ජූනි මුල් සතිය වගේ වෙද්දි උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමක් කරයි ඒ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වන දිනය ගැන මම කියන්නේ ජූනි මාසේ නිකුත් වුණොත් ප්‍රතිඵල මතක තියාගන්න උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වුණු තැන ඉඳලා සාමාන්‍යයෙන් මාස 4ක් යන තැන උසස් පෙළ විභාගයේ තියෙනවා ජූනි වල ඉඳලා ඒ කියන්නේ ජූලි අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් අවසානයේ ඒ කියන්නේ එකයි මම නොවැම්බර් මුල තියෙනවා කියලා කියන්නේ ඕක විභාගයේ තියෙනවා හරි එතකොට මේකේ මම කතා කරන්න යන්නේ මට සැලකිලි වෙලාවක් කතා කරන්න වෙනවා ඕගොල්ලන්ට හරි මම ඊට පෙරත් මෙහෙම කතා කළා ඕගොල්ලන්ට දැන් මාස 6-7කට කලින් ඕගොල්ලන්ටයි දෙමව්පියන්ටයි එක්කම හරි ඔන්ලයින් එකක් විදිහට මම විශ්වාස කරනවා මේ 2022 පේපර් එක ඔයගොල්ලෝ හැමෝම වගේ MCQ එක කරලා හරි වැරදි බලා ගන්න ඇති කියලා. බැලුවද? සාමාන්‍යයෙන් මේ පේපර් එක ඒ මම ලබා දුන්නු විනාඩි 50 ඇතුලේ කරලා හරි මේ පේපර් එකේ දැන් MCQ මොකද මේ වෙද්දී ඔයගොල්ලෝ ඉන්න තත්ත්වය ගැන පැහැදිලි කළොත් මම MCQ ප්‍රමාණ වලට යන කලින් මම මේ MCQ ප්‍රමාණ වෙන්කලේ හරියටම එක්කේ ප්‍රශ්නය මොන ලෙවල් එකේද කියන එක පරීක්ෂා කරලා හරි මේක මේ අවුරුද්දේ මම කරපු එකක් නෙමෙයි මම අවුරුදු ගණනාවක් තිස්සේ මේ දේ කරගෙන එනවා හැම අවුරුද්දකම විභාගයේ තිබ්බ දවසේ හොය ආසන්න දවසක මේ විදියට ළමයට පේපර් එක දීලා කරන්න පුළුවන් ප්‍රශ්න ප්‍රමාණය කරන්න දීලා ඒ හරියන ප්‍රමාණයත් එක්ක අනාගතයට කොතෙන්ද ළඟා වෙන්නේ කියන එක මම විස්තර කරලා දෙනවා. කියන්නේ අද වෙද්දි MCQ 15ක් හරි ළමෙක් ඉන්නවා නම්
ඔය ඉන්න විදියට හිටියොත් කොතෙන්ද යන්නේ කියන එකයි මම කතා කරන්නේ හරි ඒ කියන්නේ ඕගොල්ලෝ වැඩ කළත් නැතත් ඉදිරි කාලය තුළ පුතේ විශේෂ අදාළව මගේ පැත්තෙන් ලොකු වැඩ කොටසක් ඕගොල්ලොත් එක්ක කෙරෙනවා හරි ගිය අවුරුද්ද ළමයින්ටත් එහෙමයි මම විතරයි ෆුල් පේපර්ස් 18ක් අවසානය කළේ හරි එච්චර පේපර්ස් ගොඩක් කිසිම කෙනෙක් ඒකෙන් භාගයක්වත් ලිව්වේ නැහැ හරි ඊළඟ පේපර් එකේ ස්වභාවය ගත්තොත් මට ඔය fake account වලින් ඔවා ගගහා ඉන්න වෙලාවක් නැහැ හරි සා මම විශ්වාස කරන එහෙම ගන්න අවශ්‍යතාවයක් නැහැ කියන එක හරි මොකද උගන්නපු ළමයි හරහා පන්තියකට ළමයි එනවා මිසක් මැජික් පෙන්ල ළමයි ගත්තාම වැඩිකල් පන්ති කරන්න බෑ සහ ළමයි යනවා කියලා තේරුණාම දසාතේ දුක් විඳින්න වෙනවා ළමයි ටික රඳවාගෙන තියාගන්න ඒත් රඳවන්න බෑ ආයෙ ටික දවසෙන් ආයෙ වැටෙනවා හරි මම ඕගොල්ලන්ට මේ කියන දේවල්ම මම ඕගොල්ලන්ගේ අයියලක් කළරත් කියලා තියෙනවා පුංචි අම්මල බාප්පල චූටි මාවල චූටි නැන්දලරත් කියලා තියෙනවා හරි ඕගොල්ලන්ට වඩා වයසක් මම පන්ති කරලා තියෙනවා හරි එන්න මම හරියටම විස්තරාත්මක ඔයගොල්ලෝ කළ යුතු දේ සහ ඔබ ඉන්න තැනත් එක්ක අනාගතේට මොකද වෙන්නේ කියන කාරණා විස්තර කරනවා. හරි. අවුරුදු ගාණක් මේ සම්බන්ධව මගේ තියෙන දැනුම තුලින් මේ කියන දේවල් નિවර්ධීමේ සම්භාවිතාව ඉතාම ඉහළයි. හරි. ඒකෙන් තමයි ඔයගොල්ලන්ගේ අයියලක් කළා නැන්දලා මාවුණාත් කියන්නේ මං කියන එක හරියනවා කියලා. ඒ මගේ අත්දැකීම් වලින් මම කියන දේවල්. හරි. तमुंगे तीन अड़पाड़ हदागंड मम्मी अहंगे मेकना उबे इलाके लंगावेन्नो मट्टम मेकना उबे इलाके මේ ක්‍රියාවලිය තුළ નિවර්දි මට්ටමට වැඩේ කරගෙන નિවර්දි විදිහට වැඩේ කරගෙන මෙන්න මේ වගේ ශ්‍රිතයක යමින් ඉන්න ළමයි පිරිසක් ඉන්නවා. හරි. සාමාන්‍යයෙන් ওই পেපර් එකේ MCQ 23න් 19ක් හෝ ඊට වැඩිය අවංකව හරි ගිය ළමයි ගත්තාම ඒ ළමයි අයිති වෙන්නේ ওই කොට්ටාසෙට. හරි. මේ MCQ 23න් 19ක් හදන්න පුළුවන් මට්ටම කියන්නේ මොකද 19 කින් ඉලක්ක මම ගන්න මතක තියාගන්න මේකෙන් අදහස් වෙන්නේ නැහැ 38ක් හරි ගියාම ඒකක් වෙනවා කියලා ඒකට හේතුව තමයි හරි මොකද 23න් 19 නම් 50ට බැලුවාම 40ක් විතර එන්නේ එතකොට හරි ඇත්තටම ඕගොල්ලෝ කරපු ප්‍රශ්න ගත්තාම পেපර් එකේ අමාරුම ප්‍රශ්න සීමාවෙන් ඕගොල්ලන්ට හම්බුනේ සුළුතරයයි දැන් මේ වාර උසස් පෙළ විභාගයේ MCQ 50න් MCQ කොළඹ ළමයේ 37ක් ගම්පහ කළුතර ළමයේ 35ක් ගැහුවා කියන්නේ ඒක ඉංජිනේරින් මෙඩිසින් යන ප්‍රමාණවත් විෂයට අදාළව හරි එතකොට ඊට අනුරූපව අනිත් পেපර් එක බැලන්ස් වෙලා තියෙන්න ඕනේ හරි ඊට අනුරූපව අනිත් ප්‍රශ්න පත්‍රයේ බැලන්ස් වෙලා තියෙන්න ඕනේ මේ තමයි සාමාන්‍යයෙන් මේ වෙද්දි ලකුණු 23න් 19ක් MCQ ගහගන්න පුළුවන් මට්ටම ඔබ හිටියානම් ගැටලුවක් නැහැ. හැබැයි මේ ළමයා ඒ එකට යන එක මට ස්ථිරව කියන්න බෑ. මෙන්න මේ මොඩල් එකේ ළමයි. ඒ ළමයට ලව් එකක් තියෙනවා නම් මට මේකට වක් කියන්න බෑ. හරි. මම ඔයගොල්ලන්ට නෙමෙයි චූටි මාවල ඔයගොල්ලන්ගේ චූටි මාවල චූටි නැන්දලා. හරි. ඊළඟට ඔයගොල්ලන්ගේ අයියලා කළරත් ඔය ටිකම කියලා තියෙනවා. කොච්චර ළමයා බ්‍රයිට් වුණත් මම දැකලා තියෙනවා ලව් එකක් තියෙන ළමයා අන්තිම මොහොතේ පිස්සු කිරිනවා. ඒ දත්තත් මගේ ළඟ තියෙනවා. ඒ දත්ත තියෙන හේතුව ළමයි සෙකන්ඩ් ෂයි ප්‍රතිඵල කියන්න ආවම ඇත්තට මේ ළමයාගේ ස්වභාවය ගත්තාම මං අහනයි මොකද්ද උනේ ෆස්ට් ෂයි. මොකද සමාලාර මන් දන්නා මේ ළමයා ඇත්තට ෆස්ට් ෂයි පාස් වෙන්න ඕන ළමයි. ඒතර සෙකන්ඩ් ෂයි ප්‍රතිඵල කියන්නේද්දි මං අහනයි ෆස්ට් ෂයි මොකද්ද උනේ? මොකද මාත් බලාපොරොත්තු වෙන පාස් වෙන්නේ. ඒතර තමයි අර කතාව කියන්නේ. अरे प्रेम संबंधा मुहूते मे प्रश्न मेहमे गुट मुहन दुनक कारण
ප්‍රතිඵල කියලා ළමයා කැම්පස් සිලෙක්ට් වෙලා සෙකන්ඩ් ෂයි එද්දි ලව් එකක් නැහැ. නමුත් මේ සීමාවෙ හිටියත් ස්ථිර වේහයකට යන්නේ නැහැ ලව් එකක් තියෙනවා නම්. හරි. පක් කියන්න බෑ. හරි. මොකද කොයි මොහොතේ පිස්සු කැලියද කියන්න බෑ. හරි. කොයි මොහොතේ ගුණාට ආදීද කියන්න මන් දන්නේ නැහැ. හරි. ඊළඟට මෙන්න මේ සීමාවෙ ඉන්න ළමයි इलाकमाइ තවලමයි පිරිසක් ඉන්නවා හරි තවලමයි පිරිසක් ඉන්නවා මේ වෙද්දි මෙන්න මේ ක්‍රියාවලිය ඇතුළම යන අතරේ අතරමගදී විචලනයකට ආරම්භ කරලා මෙන්න මෙහෙම වෙවි ඉන්න ඒ කියන්නේ සමහර දවස්වල වැඩ කරනවා සමහර දවස්වල වැඩ කරන්නේ නැහැ ඒ කියන්නේ විචලනය වෙනවා සාමාන්‍යයෙන් MCQ 23 න් 15ක් වගේ තියෙනවා කියන්නේ අන්නේ සීමාවේ ළමයි ඉන්නේ C එකේ. ඒ කියන්නේ ඔබ අද ඉන්න තත්ත්වෙන් ඔහොමම ওই විදියට වැඩ කරන් ගිහිල්ලා මගෙන් එන ප්‍රෙෂර් එකත් එක්ක ගියත් C එක තමයි එන්නේ. හරි ඔයගොල්ලෝ ඕගලන්න සමහරවල් අද වේදි බැරිම විෂය ෆිසික්ස් වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ විභාගයට යද්දී බය නැතුව ස්ථිරව යන ෆිසික්ස් කියන සබ්ජෙක්ට් එකට. මොකද මේ මම දාන फाउंडेशन ने एक एक विन्ने हरे ओले कोच्चर मात्ते का मालिंग हिटियात ओगलान कोच्चर माव से ट्रेन ने तिउनात हरे ओगलान मामा की ने देवाल कोच्चर ओगल आहान डाक में तिउनात अवसान मोहतवे ने काम में तनी नला में गत्तो तेला में या टे माव से ट्रेन वास हाँ एला में या विवाह के शाला तो लो बायने तो मंगिला लिया ने बहुत की द्या के ने विशे एक हम दामे हम दामा मुझे मांगे देन ट्रेन करना हरे एक मदे माता तेरे ने है अरो ඕගොල්ලන්ට ආස වෙන්න මේක කියන්නේ. ඒ කියන්නේ ඒක මෙහෙමයි. ඒක සමහරවිට පිරිමිගේ තියෙන අවුලක්. පිරිමියෙකුට තේරෙන්නේ නැහැ නේ. ඒ කියන්නේ දැන් අම්මට ළමයට ආදරේ හිතෙන විදියට කතා කරන්න, සිහුමැලිය කතා කරන්න එහෙම පුළුවන් වුණාට තාත්තට බෑනේ. හරි මටත් හරි ඕගොල්ලොත් එක්ක කරන ගනුදෙනුව ඇතුලේ හරි ඒ සාමාන්‍යයෙන් කෙරෙන්න ඕන වැඩේ කිජුව කියනවා මිසක් කලවන්න බෑ. හරි. එන්න මේකයි මේක කෙරෙන්න ඕන ඉච්චරයි. හරි. මට එක එක ක්‍රම වලට ඕගොල්ලන්ගේ මනස තුල මාව ඔසවා තැබීම මට ඒව කරන්න බෑ. කරන්න පුළුවන් වුණත් මම ඒ සඳහා ශ්‍රමය වැය කරන්න සූදානම්කුත් නෑ මේ වෙද්දි. මොකද මම කියන්නේ ඒව එකක්වත් වැඩක් ඇතිව නෙමෙයි මේක වැඩේ කෙරෙන්න ඕනේ හරියට. හරි. ගොඩක් කලාට පොඩි ළමයි මගේ මැනුම් අහන්නේ තේ ප්‍රශ්න වලට. හරි. මම ඔය ගේම් ඉල්ලන්නේ ඒකයි පොඩි උන්ගේ. ඕගොල්ලෝ විතරනේ මං හම්බුනාවත් කියනවා ඔය වැඩේ කරන්න බෑ ඔය වැරදි කියලා. උන්ට මං කියනවා. හරි. ඒ වැරද්දෙන් ඒ ළමයට වෙන හානියක් මම කියන ඊළඟ පියවරේදී. මොකද හැම වෙලේම අපි කරන්න ඕනේ අපිට ආවේනික දේවල්. තව එකෙකුට කරන්න පුළුවන් දේවල් කරන්න ගිය ගමන් අපි කරන එක තව එකෙක් කරනවා. හරි. මෙන්න මේ ලෙවල් එකේ ළමයි කොටසක් ඉන්නවා. තව කොටසක් ඉන්නවා මේ ශ්‍රිතයේ මීට පෙර මෙන්න මේ හරි අපගමනයන්ට ලක් වෙමින් ඉන්න පිටසක්. හරි. MCQ 23 න් 12ක් හෝ ඊට වැඩි. හරි. ඔය තමයි සීමාවන් ටික. හරි. දැන් මේ සීමාවල ඉන්න ළමයා දැන් මේ සීමා තුන කියන්නේ B එක C එක S එකේ ඉන ළමයා කොහොමද මේ ටාගට් එක ගහන්නේ මොකද මම මේ පෙන්වන්නේ හරි මම මේ පෙන්වන්නේ ඔබ අද ඉන්න තැන මත ගියොත් වෙන දේ ඒතර මේ සීමාවල ඉන්න ඕනම ළමෙක් මේ ඉලක්කය වෙත යන්න ඕන නම් ඔහුට සිද්ධ වෙනවා මේ කොහෙන් පටන් ගත්තත් මෙන්න මේ වගේ ශ්‍රිතයක ගමන් කරන්න
लंका प्रस्तार कलना उड़ीन प्रस्तार अलगन बहुत अंतिम सब्जेक्टे ममकराने हेमदाम हताट सब्जेक्टे हिंदा सब्जेक्टे मार कर सहते मत बेरी मेक अरे ओगोल पाड़े ओगोल संख्यात्मक पैगाना कव करना मिसा गुणात्मक तेर पैदल अनेक तमाइपुते मंकी अवंक प्रश्न मित्र मूलिक रवटे अरे दंगोलो अदट तोगोल्ला मे मुहत स्क्रीन टाइम बल ये दवस इतना अडम तर मे पेह तरक्ती मंकी वीडियो बल पेगा ने मेचरी
महाप्राण कथाकरण्य मम हरियटम दिनमेच्चराय पयमेच्चराय विनाडिमेच्चराय तत्परमेच्चराय बेदुवत् मेहेमाय मिन्न मेहेमाय वेड करन्ने हरि मम कोहोमद जीवितेव इमोशनल पार्ट एकत् एक वेड करन मनुस्सयेक नेमेयि हरि මිනිස්සුන්ගේ තියෙන හැඟීම් කියන එක මම පාවිච්චි කරන්නේ නැහැ වෙලදාම සඳහා. හරි. එහෙම පාවිච්චි කරනවා නම් මම තමුසලා කියලා වචනෙවත් කියන්නේ නැහැ. ආදරණීය දුවේ පුතේ. නංගියේ මල්ලියේ. හරි. ඔගලන්න පුළුවන්. ඕම හිටියට ඔගලන්න පුදුම ශක්තියක් තියෙන්නේ. හරි. පොඩි බන ටෝක් එකකට මම එනවා එහෙනම්. හරි මම පාවිච්චි කරන්නේ කවදාවත් මිනිසුන් ඉමෝෂනල් කියන පාට් එක. ඒක ඇදලවත් ගන්න හොඳ නැති කෑල්ලක් ජීවිතවල. හරි වෙන්න ඕන වැඩේ මෙච්චරයි. මේක කෙරෙන්න ඕනේ. ඉස්සෙල්ලාම තේරුම් ගන්නවා තමුසලා තමුසලාට අවංක නැති බව. හරි තමුසලා මේ මං කියන කතා හරි හරි ඔය චූටි පුතාලා කියන කතා හරි මොන මගුල ඇහුවත් වැඩක් වෙන්නේ නැහැ මතක තියා ගන්නවා. තමුසලගේ පැය වැඩ කරන කියන්නේ තමුසලා තමුසලට අවංක නැත්තම් හරි ඔගොල්ලෝ ඔයගලන්ට අවංක වෙන්න ඕනේ අංක එක හරි දෙක ඕගොල්ලෝ ළඟ වැඩ සටහනක් තියෙන්න ඕනේ ඕගොල්ලන්ට කරන්න පුළුවන් මම හදලා දෙන ටයිම් ටේබල් එක නෙමෙයි ඕගොල්ලන්ට ටයිම් ටේබල් එකක් තියෙන්න ඕනේ ඔබට ගැලපෙන මට ඕනනම් ටයිම් ටේබල් හදලා කොටු පුරවන්න කොටු කොළ බෙදලා දෙන්නත් පුළුවන්. ටෙලිග්‍රෑම් ගෲප් එකේ දාන්නත් පුළුවන් දෛනික වැඩ කරපු පැය ප්‍රමාණය වෝට් කරන්න කියලා. මම ওই ගොම් පාට වැඩ කරන්නේ නැහැ. ඊළඟ මට ඕනනම් තමුසලා රෑ පාඩම් කරද්දි මට නිදි මරන්නත් පුළුවන්. මම තමුසලා නෙවෙයි මගේ ළමයා කර රෑ පාඩම් කරද්දි මම නිදි මරන්නේ නැහැ. ඒකට හේතුවක් තියෙනවා. නිදි මත උගේ ප්‍රශ්නයක්. නිදි මත මැනේජ් කරගන්න උට බැයි නම් උට ජීවිතේ මැනේජ් කරගන්න බෑ. ඌව ඇහැරවලා තියාගන්න මම කවදා ට්‍රයි කරන්නේ. හරි. ඒව අවශ්‍යතාවයක් නැහැ. ළමයාගේ ජීවිතයේ පෞරුෂත්ව වර්ධනය එක පියවරක් තමයි. මම පාඩම් කරද්දී මගේ පෞරුෂත්ව වර්ධනය එක පියවරක් තමයි මට එන නිදිමත මම කලමනාකරණය කරගත්තේ. හරි. තමුසලාට නිින්ද යනවා කියලා මේ තමුසලත් එක මම ඇහැරලා ඉඳලා තමුසලාට උගන්නන්න බෑ. එහෙම ඉතින් පුළුවන් නම් ඔය දැන් 2022 විවාහ ගලියපු ළමයි මගේ පන්ති ඉන්නේ උන් හැරෙන්න ඉතුරු උන් ගහන්න බෑ එහෙනම් MCQ ගන්න. අදිට උන් එකේ කුඩා ෆීස් MCQ 25 නැහැ නේ. ඉතනාවක ෆිසික්ස් MCQ 50න් නිකම්ම සම්භාවිතාවයට අනුව 10ක් හරි යනවනේ. තුන වසරේ ඉරි ගහන්න පුළුවන් ළමයට දීලා බලන ෆීස් පේපර් එක 50න් 10ක් හරි යනවනේ අවම. සම්භාවිතාවයට උත්තර පහන තියෙන්නේ. ඒතර 25ක් MCQ හරි ගිය එකගේ ෆිසික්ස් වල තව 15 නු කරගෙන තියෙන්නේ. ඒ 15 කරන්න උ කොච්චර නටලා තියෙනවද? පැය 24ම හැරිලා ඉඳලා තියෙනවා. පැය 3කට වඩා නිදාගෙන නැහැ. හරි. ටයිම් ටේබල් ම පුරවලා තියෙනවා මාරතෝගයක්. හරි. පැය 47යි විනාඩි 24ක් ධනාත්මක චින්තන දේශනාවක් ඉඳලා තියෙනවා. හරි. අවසානයේදී විභාගෙ වෙනුවෙන් කෙරෙන්න ඕන වැඩේ කරුන්නේ නැහනේ. විභාගෙ වෙනුවෙන් කෙරෙන්න ඕනේ ප්‍රශ්න. ළමයා වාත වෙන එක ඒව මුකුත් කරෙන්නේ නැතුව අවසානයේ ගිහිල්ලා MCQ 25ක් ගහලා එනවා වැඩක් තියෙනවා හරි මොනවද කරගෙන තියෙන්නේ ඒ ඉඳපු තේ මතක තියාගන්න මේ වර්තමානයේ මේ ඔබවට පවතින මේ සෝෂල් මීඩියා වල පවතින එලෙවල් කරගන්නවා කියන එක ඔක වැරදි ඕගොල්ලන්ටත් හිතෙන්න පුළුවන් අර ළමයින්ට වගේ අපි නොදන්න මොන හරි අලුත් එකක් ඔය චූටි පුතාලා දන්නවා කියලා දන්න කෙහෙල් මලක් නැහැ හරි පුළුවන් නේද මේ සැරේ දැන් ඔය කරන් දෙපැ හරි fake account සරනම තමයි පෙර කිසිම ආත්මයක් නැහැ හරි fake account වලින්ම ජීවත්ලා ජීවිතේ fake වෙලා නතර වෙන හරි ඔතෙන්ද තමුසලත් දෙන්න එපා ඒකයි මම පටන් ගන්න දෙන්නේ තමුසල තමුසලට අවංක වෙනවා ඉස්සෙල්ලම ඊටසේ පුරුදු වෙනවා මේක තමුන්ට ආවෙන එකයි सिस्टम में का खदा गांड इधरी दावसे प्लान कराने मेरे को मैं थामूंगे इतने कराने होने वाला वन टाइम टेबल कहाँ लेने
හත හතයි 15 වගේ ටයිම් එකක් තියාගන්න ඊළඟ පැය 24 සැලසුම් කරන්න පාඩම් කරන ළමයි දවස පටන් ගන්න උදේ පාන්දර නෙමෙයි දවස් ඉවර කරන්නේත් රැ නෙමෙයි පාඩම් කරන ළමෙක් හැම වෙලේම දවස පටන් ගැනීමත් දවස අවසන් කිරීමත් හොඳම සිහි කල්පනාවෙන් ඉන්න වෙලාව කරන්න ඕන වෙලාව වැඩක් ඊළඟ පැය 24 මේ වගේ ටයිම් එකක සැලසුම් කරන්න සැලසුම් කළාට පස්සේ සලසම් කළාට පස්සේ මේ 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 පැය කාල ගන්න ඊළඟ පැය 24 සලසම් කරා. හරි. සාමාන්‍යයෙන් 7:15 9:30 මේ යන පැය දෙක. හරි. ගණ්ඩ එදිනෙදා තමුන් කරන් යන විෂය කටයුතු වල මේ දැන් කරන් යන පාඩම් වල තියරිටික අවබෝධ කරගන්නත් ඒකට අදාළ අතිරේක කියවීම් සඳහා පාවිච්චි කරන්න. මේකේ කුමන හෝ තැනක් වෙනවා රැට කන. රැට කන බත් එක කන මොකක් හරි જાතිය. පිඟානකට බෙදාගෙන ඇවිල්ලා ඒකත් කවුරුත් බෙදලා ගෙනත් දෙන්න බෑ. පාඩම් කරන එකේම පියවරක් තමයි තමුන් ගිහිල්ලා බෙදන් එන එක. ඒකත් තමුන් බෙදාගෙන ඇවිල්ලා පාඩම් කරන මේසේ තියාගත්තා. දිගරගත්ත MCQ පාස් පේපර් එකක් මතක තියාගන්න මේ විදියට MCQ කරද්දී එක පාඩමෙන් MCQ කරන්න එපා. එක පාඩමෙන් MCQ කළාට කමක් නැහැ පාඩම් පුරුදු වෙන්න. නමුත් අභ්‍යාස කරද්දී එක පාඩමෙන් MCQ කරන්න එපා. කරපු ගමන් වෙන්නේ ඒ වෙලාවට ඒක පුළුවන් වුණා පස්සේ බැරුව යනවා. මොකද ඔළුව ලොකු පරාසයක මෙහෙවන්න බැරුව යනවා. මේ අවුරුද්දේ විභාගයේ ඔයගොල්ලෝ දකින්නේ නැති ගොඩක් ළමයිගේ කම්ප්ලේන් එක තිබෙ මොකද්ද? සුළු කරන්න බෑ කියන එකනේ. සුළු කිරීම දිග වැඩි. ඇයි? ගෙවල් වල සුළු කරන්නේම කොහොමද? ඔයගොල්ලෝ වගේ තමයි. කියන්නේ කහන්නේ නැහැ. හරි. ඔකට භෞතික පේපර් ලියවලා ලියවලා ප්‍රශ්න පන්ති වල කරවලා සෑහෙන සටනක් දෙන්න ඕන. හරි. එතකොට මිශ්‍රව බහුවර්ණ කරනවා මිසක් එක පාඩමක බහුවර්ණ එක දිගට කරන් යන්න එපා. ඉතින් පාස් පේපර් හරි ඔය ගී කෙනෙක්ගේ MCQ 2500 හරි ආප මහත්තයාගේ MCQ 2500 හරි ගී කෙනෙක් මහත්තයාගේ MCQ 2000 හරි පොතක් ආප මහත්තයාගේ MCQ 2000 හරි ගී කෙනෙක් මහත්තයාගේ MCQ 2500 හරි දිග අරගන්න. දිග අරගෙන අන්නේ ප්‍රශ්න කරන්න හිතේ කනගම. එතකොට කන විනාඩි 20ක් තමුන්ට පළදායි MCQ 10ක් කරගත්ත හැකි. තමුන්ට අවංක වෙන්න ඕනේ මේ වැඩේ කරන්න. හරි. ඊට පස්සේ 9:30 මේක මම 10:30 හෝ 11ට අවසන් කරනවා. 12 වෙනකන් යන්නේ ඔබේ වැඩක්. හරිද? මෙන්න මේ කාලය පාවිච්චි කරන්න මොකටද? දැන් මොකද්ද ඔය කියන කාලයේ ස්වභාවය? නියමෙටම ඉගෙන ගත්ත හැකි බෑ. ඔය කියන ටයිම් එක පාවිච්චි කරන්න සාමාන්‍යයෙන් එකම දේ පුතේ දැන් කෑම කාලේ ඉවරලා තවදුරටත් ඉඳන් හිටියොත් නිදිමත එනවා. හරි. ඒක දවසට පැය 6ක් නිදා ගන්න එකටත් 5ක් නිදා ගන්න එකටත් 10ක් නිදා ගන්න එකටත් කෑම කාලා හිටියොත් නිදිමත එනවා ඉඳගෙන. එන කෑම කෑවට පස්සේ සාමාන්‍යයෙන් ඉරියව්ව වෙනස් කරන ක්‍රමයකට යනවා. උදාහරණයක් තමුන්ගේ කාමරේ තියෙන බෝඩ් එකට යනවා. බෝඩ් එකට ගිහිල්ලා හරි බෝඩ් එකට ගිහිල්ලා ඊළඟ පැය වගේ කාලය ගන්න මේ ඉගෙන ගන්න තියරි අර මාතෘකා ලියා ගන්නවනේ. ඔව් හදපු සංකීර්ණ ගණන් නොතේරිච්චා අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලියක් සඳහා. හරි. විශේෂයෙන් මම කියලා දෙනවානේ පාඩම් උනාද කියන එක තහවුරු කරගන්න තියෙන හොඳම ක්‍රමය තමයි තමුන්ට ඒක විස්තර කරන්න පුළුවන්ද කියලා බලන එක. දැන් අපි හිතමු අපි ගන්නවා අක්ෂි දෝෂ කියන මාතෘකාව. ඉතින් අක්ෂි දෝෂ වර්ග දෙකයි. අවිදුරු දෘෂ්ටිකත්වය දුර දෘෂ්ටිකත්වය. අවිදුරු දෘෂ්ටිකත්වය කියන්නේ මේ වගේ දෙයක්. ඉතින් අවිදුරු දෘෂ්ටිකත්වයේ ඊට පස්සේ ගානක් අරගෙන ඉවරලා විසඳනවා බෝඩ් එකේ. එතකොට දුර දෘෂ්ටිකත්වය කියන්නේ මෙහෙම එකක්. ගානක් කරන් විසඳනවා. අන්නේ අවබෝධය දැන් ඕගොල්ලන්ගේ තියෙන ප්‍රශ්නේ තමයි 9 මාට කාලිවර වෙලා තවදුරටත් එහෙමම ඉඳන් ඉන්නවා. ඇයි?
තමුන් තමුන් තවංග නැහැ. තමුන්ගේ හිත දන්නවා දැන් නිදිමත එනවා. ඒ වුණාට ඒ ආතල් එක විඳින්නේ නිදිමත ඇවිල්ලා බාගෙට නිින්ද යමින් හරි අර තමුන් තමුන් තවංග නැති සීන් එකක් මේක ඇතුළේ තියෙන්නේ. හරිද? ඔගොල්ලෝ ඔගලන් අවංක නැහැ. හරි. මේකේ පැයක් විතර ගන්න තමුන් ඉගෙන ගන්න දේවල් කාට හරි උගන්වන විදිහට විස්තර කරන්න. මොකද ඒක තමයි ඔළුවට යන්නේ හොඳටම. යම් ළමෙක් මෙතන 12 වෙනකන් ඉන්නවා හෝ යමෙක් නැවත පාන්දර පහට හැරිලා මේක 10:30 4:30 වෙන්න පුළුවන් 12:06 වෙන්න පුළුවන් හරි උදේත් ගන්නවා නම් වෙලාව මෙන්න මෙහෙම මේ උදේ හරි මම කියන්නේ 9:00 න් පස්සේ 12 වෙනකන් හෝ 9:00 ඉඳන් 10:00 වෙනකන් 4:00 6:00 ඔය වගේ ඒ දෙපැත්ත තුල අංකයක පැය පහක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් නිදියන්න සාමාන්‍ය ළමෙක් පැය 6ක් නිදියන්න ඕනේ. ඒකට හේතුව මේකයි. පුතේ නිදි මරලා නිින්දෙන් ගේම ඉල්ලලා විභාග පාස් වෙච්ච මිනිස්සු නැහැ. පොත්වල නවකතා පොත්වල හිටියට ඇත්ත ලෝකේ නැහැ. හරිද? නිදි මරලා සයන්ස් කරන්න බෑ. දැන් සයන්ස් වල ගේම තියෙන පුතේ අපි හදන අභ්‍යාසයකනේ. ඒතර සයන්ස් වල ගේම තියෙන චින්තනය. තේරෙනවද සයන්ස් කලාට ඔබ? මං කියන්නේ මේක කුඹුරු කොටන වගේ වැඩක් නෙමෙයි කියලා. ඒකයි. සයන්ස් වල ගේම තියෙන චින්තනය. ඒතර චින්තනය කියන එක ගත්තාම තමුන්ට හිතන්න ඕන නම් මනස නිදහස තියෙන්න ඕනේ. මනස නිදහස තියෙන්න නම් ශාරීරිකව ශක්තිමත් වෙන්න ඕනේ. හරි මේ ගොම් වැඩේ කරන්න එපා. රැයට පැය 6ක් නිදිනවා වෙනකොට පැය 3ක් විතර නිදාගෙන ඊළඟ පැය 21ම හෙන අමාරුවෙන් ඇස් අරගෙන ඉන්න එපා. එතකොට වෙන්නේ දරුවෝ ඒ පැය 21ම අහ ගන්නවා. දැන් පන්තියක ඉන්න වෙලාව ඒ සපල කාලය තමුන්ට පළදායි ලෙස වැඩක් කරගන්න බැයි නම් තේරුමක් නැහැනේ. දරුවෝ නිදි මැරුවාම විභාග පාස් වෙන්න පුළුවන් නම් ඒකට ඉතින් හොඳම උදාහරණ තමයි ඔය 2022 ළමයි. රෑ එළිවෙනකන් ගුරුවරු ඉගෙනනවා. අන්තිමට තේරුමක් වුණාද? ඇයි? අපිට යන්න බෑනේ හලෝ විභාගෙ ලියන්න තමුසෙලත් එක්ක. තමුසෙලානේ තනියෙන් ගිහලා ලියන්න ඕනේ. ඒතර තමුසෙලගේ ඒ දුර්වලතා ටික හැදෙන්න ඕනේ. ඒ දුර්වලතා හදාගන්න ළමයට දෙන අවස්ථාව තමයි මේ උගන්නලා gedere කොට වාසේ තියෙන වෙලාව. ඒකේ ළමයා විසින් ළමයාගේ ප්‍රශ්න විසඳගන්න හදෙනවා මිස අපි මේ ප්‍රශ්න විසඳන්න ගියොත් වෙන්නේ ළමයා දුර්වලයෙක් වෙනවා. අන්නේ ළමයා තමයි ඔය විභාග ශාලාවේ අනාථ වෙන්නේ. හරිද? ඒ ළමයා තමයි විභාග ශාලාවේ අනාථ වෙන්නේ. හරි. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ බෑග් එක ඕගොල්ලෝ පන්ති වෙරලා යද්දී ඕගොල්ලෝ පොඩි කාලේ ඕගොල්ලෝ පන්ති වෙරලා යද්දී ඕගොල්ලන්ගේ බෑග් එක තාත්තානේ නැහැ. තාත්තට හිතෙන් බැන බැන ගෙදර යනකම් යනවා. ඇයි අම්මාව නම් අම්මා එල්ල ගන්නවා පිටේ උක. අම්මා හරි හොඳයි. හැබැයි ඒ තමුසලා පිටේ එල්ලන් දුක් විඳගෙන ගිය බෑග් එකකින් තමයි තමුසලාටගේ පෞරුෂත්වයේ පසුබිම හැදෙන්නේ. ඒ කට්ට තමුසලා කන්න ඕනේ. හරි. ඒ කට්ට කන්න නෙමෙයි අපි ඉන්නේ. හරි ඒකත් අපි කෑවා කියලා තමුසලානේ මගලමෙක්ටවත් අදාළව වැඩක් වෙන්නේ නැහැ. නැත්තම් ඕලිට යන්නේ එහෙම කට්ටක් කන්න කවුරු හරි නැද්ද අපි වෙනුවෙන් ඒ නෑ. මගලමෙක්ටවත් මම කටු කෑවට හරියන්නේ නැහැ. ඌ ගොඩෙන්නේ නැහැ. හරි. මෙතන තියෙන දරුව පුද්ගල දක්ෂතාවය කියන එක. පුද්ගල දක්ෂතාවය පුද්ගලයා හදා ගන්න ඕනේ. හරි. ඒක තමයි ඔයගොල්ලෝ බහුතරයගේ දෙමව්පියන්ට ගෙවල් වල ඔයගොල්ලොත් එක මලපයින්නේ. එකම දේ සමාල්ලාට දෙමව්පියන්ට තේරෙන්නේ නැහැ මේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕන විදිය. තමුන්ගේ දක්ෂතාවය හදන්න ළමයාගේ දක්ෂතාවය ළමයා විසින් හදවන්නේ කොහොමද කියන එක. ඒක සමාල්ලාට පොඩි කාලේ ඉඳන් පවත්තන් ආපු ක්‍රමවල වැරදි. දැන් හදන්න බැරි තත්ත්වෙට ගිහිල්ලා. හරි. මතක තියාගන්න මෙන්න මේ පෑහය නිදාගන්න. මොංගල් ගලින්න එපා. හරි. අඩුම පැය 5 නිදියන්න දවල්ට පැයක් එහෙමනම් පැය 6 නිදා ගන්න සයන්ස් කියන්නේ ඔළුවෙන් කරන වැඩක් ඔළුවෙන් ගහන ගේමක් හරි ඊළඟට
ඕගොල්ලන්ගේ තියෙනවා අපිට නොතිබ්බ පොඩි වෙනම කෑල්ලක්. ඒ තමයි වීඩියෝ. ඕගොල්ලෝ දෛනික වීඩියෝ පැය 2 2 2 2 බලලා ඉවර කළොත් ඕගොල්ලන්ට ඔය මේ සජීවී පන්ති හැරුණාම ඕගොල්ලන්ගේ වීඩියෝ එකතු වෙන එක නතර වෙනවා. හරි. මේ වෙද්දි මෙන්න මේ සීමාවේ ඉන්න දරුවෝ ළඟ සාමාන්‍යයෙන් ගිය ජනවාරි මාසයේ පවා ඉතුරු වුණු වීඩියෝ පැය 25කට වැඩිය තියෙනවා. මේ සීමාවේ ළමෙක් ළඟ ගිය ජනවාරි මාසයේ ඉතුරු වෙච්ච වීඩියෝ පැය 15ක් විතර තියෙනවා. මේ සීමාවේ එකෙක් ළඟ 8ක්වත් තියෙනවා. මෙන්න මේ සීමාවේ ළමයා ළඟ විතරයි වීඩියෝ පැය 2ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් තියෙනවා. හරිද? මොකද්ද මේ අලුත් සෙල්ලම? අලුත් සෙල්ලම තමයි අති භයානක. ඔය වීඩියෝ පැය සීන් එක ආගන්න කරන විදිහ. ඕගොල්ලෝ දෛනිකව පුතේ ඕගොල්ලෝ විෂයන් තුනට පන්ති තුනයිනේ යන්නේ. ඕගොල්ලෝ දෛනිකව බලාගන්න ඔගල දෛනිකව පැය දෙක ගානේ වීඩියෝ පැය ටික බැලුවා නම් ඔය විෂයන් තුනේම වීඩියෝ පැය එකතු වෙන එක නතර වෙනවා. ඒක බලන්නේ මෙහෙමයි. ඒක බලන්නේ දරුවෝ අපි හිතමුකෝ 12 වෙනකම් පාඩම් කරන ළමයි. හරි. නැත්තම් 10ට නිදාගෙන 4ට හැරෙන ළමේ. මේ ළමයි දෙන්නම එකයි. 10ට නිදාගෙන 4ට හැරුණාත් 10 ඉඳන් 12 වෙනකන් රැයට පාඩම් කළත් මේ දෙන්නම එකයි. ඔන්න ඔය ටයිම් එක තමයි වීඩියෝ පැය බලන්න පාවිච්චි කරන්න ඕනේ. ඕක බලන්නේ මෙහෙමයි. ඕක ඕගොල්ලෝ බලන විදිහ වැරදි. ඇත්ත කතාව ඕගොල්ලෝ වීඩියෝ බලන්න ගියාම ඕගොල්ලෝ ඔන්ලයින් පන්ති බලන්න ගියාම ඇත්තටම ඕගොල්ලෝ දැන් මගේ පන්තියක් බලන්න ගියාට ඕගොල්ලෝ අන්තිමට මගේ පන්තියේ නෙමෙයි බලන්න. ඕගොල්ලෝ කරන්නේ YouTube එකේ තියෙන වෙන මොනවා හරි වීඩියෝ බලන එක. පන්තියක් රෙකෝඩින් බලනවා කියන දරුව මේ මෙහෙමයි ඕක කරන්නේ. ඕක මේ ඇඳට ගිහිල්ලා මෙහෙම ඔළුව තියාගෙන හෑන්ඩ් ෆ්‍රී ගාගෙන මෙහෙම බලන්නවත් සැටියට ගිහිල්ලා මෙහෙම ඉඳගෙන බලන්නවත් ඕක අඩුම තරමේ මෙමය. පළවෙනි දේ මොකක්ද මම මේ කතාව පටන් ගන්නද කියපු? තමුන්ට තමුන් අවංක වෙන්න. හරි. ඕගොල්ලන්ට අඩුම තරමෙන් ඕගොල්ලෝ පාඩම් කරන මේසෙ ඉඳන් හරි වීඩියෝ බලනවා කියන්නේ අතිශය අසාර්ථකයි. ඕක බලන්නේ මේ මෙහෙමයි. හරි. පාඩම් කරන මේසෙත් බෝඩ් එකක් එක ළඟකට ගන්න හෝ බෝඩ් එක ළඟට ඔබ යන්න. ඊළඟට ඔයගොල්ලෝ පාවිච්චි කරන ටැබ් එක හරි ලැප් එක හරි ෆෝන් එක හරි ඔබට පේන සීමාවේ පාඩම් කරන මේසෙ තියලා පුටුව ගන්න එළියට. හරි. එළියට අරගෙන අර වීඩියෝ එක බලන්න අහන්න පටන් ගන්න. දැන් අහන්නේ සාමාන්‍යයෙන් පාඩම් කරන තැන නෙමෙයි එළියට ඇවිල්ලා. හරි. වීඩියෝ එක අහන්න. එතකොට මේ වීඩියෝ එක අහද්දි තියරි කොටසක් නම් ගුරුවරයා කරන්නේ විනාඩි 20ක් අහන් ඉඳලා හෝ සටහන ලියලා නවත්තන්න. විනාඩි 20යි එක දිගට වීඩියෝ එකක් අහන්නේ. ඊට පස්සේ බෝඩ් එකට යන්න. බෝඩ් එකේ අර විනාඩි 20 ගුරුවරයා කියපු මාතෘකා තමුන්ට තේරුණු මට්ටමින් විස්තර කරන්න ගන්න. හරිද? එතකොට ඔය ඕගොල්ලන්ට තියෙන හැම ප්‍රශ්නයක්ම විසඳෙනවා. විෂයානුබද්ධ ප්‍රශ්නත් විසඳෙනවා. ඇස් අරගෙන ඉන්න අවුලත් විසඳෙනවා. එතන අවබෝධ කරන් තමයි ඊළඟ විනාඩි 20ට එන්නේ. ඇත්තටම ඕගොල්ලන්ට මොකද වෙන්නේ? ඇත්තටම ඕගොල්ලන්ට වෙන්නේ වීඩියෝ එකක් අහදි පන්තියක ඉන්නා වගේ නෙමෙයිනේ.
පන්තියේදී මොනවා කළත් පුතේ අදහවස් වෙනකන් ඉන්න බෑ මෙතන දැන්. එතකොට තේරුණත් නැතත් ඉන්න වෙන හින්දා මුලදී තේරෙන්නේ නැති මගුල පස්සේ වෙදි තේරෙන්න ගන්නවා. හැබැයි ගෙදර වීඩියෝ එකක් බලද්දී තේරෙන්නේ නැතුව ගිය ගාම ඕගොල්ලෝ කරන්නේ මොකද්ද? ඒක ස්කිප් කරලා ඊට ඉස්සරහට පොඩ්ඩක් ඇදලා බලනවා තේරෙනවද නැහැ හරියන්නේ නැහැ වැඩේ අතාරනවා. ඒ අතට ඕගොල්ලන්ට පේනවා තව වෙන මොකක් හරි වෙන වීඩියෝ එකක්. ඒක ක්ලික් කරනවා. හරි. මම හරිනේ. හරි. එතකොට ආගන්න ආයිමට වෙලාව ගන්න බෑ. හරි. තව එක සැරයක් මම කතා කරයි උසස් පෙළ ප්‍රතිඵලාවට පස්සේ. ආගන්න. හරි. ඕක බලන්න දරුවෝ අර විදිහට විනාඩි 20යි බලන්නේ. විනාඩි 20 නවත්තලා ගුරුවරයා උගන්වපු කොටස් ටික විස්තර කරන්න ඕනේ තමුන් බෝඩ් එකේ. හරි දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ බලන්න ගන්නවා මම ගිය සතියේ හදපු ගිය සිකුරාදාරය හදපු මිනිස් ඇසහ කාචතුලින් වර්තනේ බහුවරණ ටික. එතකොට මම ඒ ගණන් ටික හැදුවනේ දැන්. එතකොට ඔයගොල්ලෝ කරන්න ඕනේ ඒ වීඩියෝ එක නම් අහන්න ගන්න. දැන් මම කියන හරි දැන් මේ ගානයි මම සාකච්ඡා කරන්න යන්නේ. නැවැත්තුවා. ගාන ගත්තා. බෝඩ් එකේ හැදුවා. බලා ගත්තා. ඊළඟට මම කියන මේ ගානයි දැන් කියලා දෙන්නේ. හදලා නේ තියෙන්නේ. නැවැත්තුවා. ගාන ගත්තා. හදන් try කළා. බැලුවා. දැන් අර මේ ඇක්ටිවිටි එකත් එක්ක මොකද වෙන්නේ? අර නිදිමත කියන එක නැතුව යනවා. සහ තමුන්ට මේක හරියට තේරෙනවා. පුතාලා එහෙම නෙමෙයි ඔක බලන්නේ. පුතාලා ඔක බලන්නේ හරි. උපරිම හොඳ කියන්නේ පාඩම් කරන මේසෙ මෙහෙම තියාගත්තා. ඔහොම බලන් ඉන්නවා. හරි. බලන් ඉදි ටික වෙලාවකදී තේරෙන්නෙත් නැහැ. කියන ගණන් හදන්නත් බෑ. හරි. ඕක ආයි තමු මහන්සිලා හදන්න හිතෙන්නේ නැහැ. බලන් ඉන්න තමයි හිතෙන්නේ. බලන් ඉඳලා විභාග පාස් වෙන්න බෑ. එහෙනම් ඔය 2022 අයියලක් කළා මාර පාස් විලා පාස් වෙන්නේ. හරි. මොකද ඔය ළමයින්ට ආයි අලුතෙන් දෙයක් කරන්න ඉතුරු කලේ නැහැ අර චූටි පුතාලා. දන්න ඔක්කොම ටික කළා. ඒ කරපු විදිය වැරදි. ඒක වෙනම දෙයක්. හැබැයි දන්න ඔක්කොම කළා. හරි. අර සමහරලාට ඔය දුවලගේ අම්මලා ඇවිල්ලා මෙතන අඬනවා නේද? එක එක ප්‍රශ්න වලට අඬන්නේ. එතකොට ඒ අම්මලා කියන දේක් තියෙනවානේ බලන්න සර් මම මේ ඇහි තියන් හැදුවේ. මේ ළමයට පිඟානක්වත් හොදන්න දුන්නේ නැහැ. ඇඳුමක්වත් හොදන්න දුන්නේ නැහැ. මේ ළමයා ඇඳුමක් මැදගන්නවත් දන්නේ නැහැ. හෙට අනිද්ද චූටි පුතාලාටත් ඔය ළමයි ටික ප්‍රතිඵල කියන්නේදී ඔන්නෝම අඬන්න වෙනවා. හරි. ඇයි? ඇහි තියන්නේ ඉගෙනුවේ. හරි. දැන් අර දුවගේ අම්මගේ නෙමෙයිද වැරද්ද? පිගානක් හොදන්න දුන්නේ නැහැ, ඇඳුමක් මැද ගන්න දන්නේ නැහැ, ඇඳුමක් හොදන්න දුන්නේ නැහැ කියන එක ඇතුළෙම තමයි ළමයා විනාශ කිරීමේ ක්‍රමවේදය තියෙන්නේ. හරි. ඔය චූටි පුතාලාට කවදා හරි අඬන්න වෙන්නේ එහෙමයි. ඇහි තියන් හැදුවේ මම නිදාගත්තෙත් නැහැ, මං හුවන්නපු ළමයි ඇහැරවගෙන තියාගත්තා. මං කවුසල් වලින් කොච්චර නිදි මැරුවද? අපේ වැඩක් නෙමෙයි නිදි මරන එක. හරි. අපේ වැඩේ තියෙන විෂය පැහැදිලි ලෙස නිවැරදි ඉලක්කයට උගන්වලා අලුත් ගණන් හදලා ළමයාව වාත කරවලා අන්නන එක. ළමයාගේ වගකීම බේරෙන එක. ඔච්චරයි. විෂයක් ඉගෙන ගන්නවා කියන ඔච්චරයි. හරි. හේන මතක තියාගන්න ඔය වීඩියෝ බලන්නේ අර විදිහට. හරි. ඊළඟට පුතේ වීඩියෝ බලන පැය ගාන තුලින්ම පාඩම් කරපු පැය ගාන කෙනෙක් කවුන්ට් කරන්න එපා. දවසට වීඩියෝ බලන්නේ පැය දෙකයි උපරිම. ඊට වඩා වීඩියෝ පැය ගානක් බැලෙන තත්වෙට ඔය රතු පාඩයක නම් ඉන්න දුව පත් වෙනවා නම් දුවේ මතක තියාගන්න එතනින් ඉවත් විය යුතුයි. හරි. මොකද දවසට පැය දෙක ගානේ බැලුවොත් පැය 14ක් එනවා. ඊට එහාට ඔබ ගුරුවරයා හෝ විෂයන් තුන තුල යනවා නම් ඔබ යන්නේ වැරදි පාරේ. වීඩියෝ බලන්න තමයි මේ ටයිම් ටේබල් එකක් වගේ එක ඇතුලේ මම අර කියන වෙලාවල් වෙන් කළේ. ඕක තමයි හොඳම වෙලාව. හරි. ඊළඟ කාරණාව තමුන් හොඳටම දන්නවනේ වැඩක් කරන් යද්දී ෆෝන් එකෙන් chat වෙන වැඩ පටන් ගත්තොත් වැඩේ කරෙන්නේ නැහැ කියලා. ඉතින් එහෙමනම් එක්කෝ ඒවා බ්ලොක් කරන්න. එහෙම නැත්නම් ඒ ඩිවයිස් එක නැතුව
ඔබ පාවිච්චි කරන ටැබ් එක හරි ලැප් එක හරි ඒක පාවිච්චි කරන්න. ඔතන ඇත්තටම ඩිවයිස් අර්බුදයක් නෙමෙයින් තියෙන්නේ. තමුන්ගේ තියෙන බලුකමට අර ෆෝන් එකට SMS එන ෆෝන් එකෙම ඕක බලනවා. මොකද ඒ බලන්නේ ඇත්ත කතාව තමුන් තමුන් තවංග නැහනේ. දන්නවා තව ටිකෙන් කවුරු හරි හරි chat එකට එනවා. එතකොට අරක නවත්තලා අර වැඩේ පටන් ගන්නවා. පුතේ තමුන් තමුන් තවංග වෙන්න කියලා කතාව පටන් ගත්තේ ඒකයි. ඊළඟට දවල්ට අගන්න මේ දවල් දරුවෙන් පස්සේ ඒ කියන්නේ මේ උදේන් පස්සේ ඉලමෙන කාලය ළමෙක් වුණාම පුරුදු වෙන්න තමුන් පන්තියට යද්දි හරි ඉස්කෝලේ යද්දි හරි ඉස්කෝලේ යන ගණන් ලොකුට කෙරෙන්නේ නැති වෙයි නමුත් පන්ති යද්දි හරි මේ පැයෙන් පැය භාගයක්වත් තමුන්ගේ වැඩවලට හොරා ගන්න ඒ වාරි වදිනවා තමුන් දවල්වලේ ජීවත් වෙන කාලයෙන් පුළුවන් තරම් කාලය හොරාගෙන හොරාගෙන වැඩ කරගන්න එක මාර වටිනවා උදාහරණයක් දැන් අද 12 ඉඳන් 1 වෙනකන් විවේක කාලයක් තිබ්බනේ එතකොට ළමයින්ගෙන් කීයෙන් කී දෙනාද පැය භාගයක් ඇතුළත කෑම ටික කාලා තමුන්ගේ වැඩ ටික කරගෙන මෙතෙන්ට ඇවිල්ලා පන්තිය පටන් ගන්නකම් ගත වෙන කාලය තුල වැඩක් කරගත්තේ එතනම තිබ්බා මං හිතන්නේ 12 මාරි ඉඳන් 1යි කාලේ නම් විනාඩි 45 මං අද මෙතෙන්ට ආව 1යි කාලට එතකොට ඒ විනාඩි 45 ඇතුලේ වැඩ කළා නම් ඒ විනාඩි 45 ඉතුරු වෙන්නේ දර රාත්‍රියට ඉතුරු වෙනවා ඒකයි ඔබ ඔබට අවංක වෙන්න කියන්නේ වෙලාව හොරා ගන්න පුරුදු වෙන්න මෙතනින් පෑ භාගයක් ගන්න බස් එකේ වෙන්න පුළුවන් යන්නේ තමුන්ගේ වාහනයක වෙන්න පුළුවන් මේක ඔබට මෙනෙහි කරන්න හරි හිතෙන් ගණන් හදන්න හරි ඕන දෙයකට පාවිච්චි කළ හැකි මේවා තමයි ඉගෙන ගන්න ළමයිගේ ස්වභාවය හරි ඇත්ත කතාව පුතේ ඉස්සර මේ දුවෙක්ට හිටියේ යාළුවෝ 5-6 දෙනයි. ඒ ඔයගොල්ලන්ගේ ඉස්කෝලේ මොන්ටිසෝරි වගේ නම් අර ඔයගොල්ලෝ වටා ශිෂ්‍යත්වයේ කාලේ නම් හිටපු යාළුවෝ 5-6 දෙනයි හිටියේ. ඉතින් දුවෙක්ට ලොකු සමාජ සම්බන්ධතා එය සඳහා ලොකු වෙලා වැයවීම සිද්ධ වුණේ නැහැ. උපරිම යාළුවෝ 10 දෙනයි. හැබැයි අද වෙද්දී ඔයගොල්ලන්ගේ ෆෝන් එක ඇතුළෙම ගෲප් කීයක් තියෙනවද? චැට් කරන ගෲප් කීයක් තියෙනවද? ඉතින් ඔබට කොච්චර පැය ගාණක් යනවද? හරි, ඔබට කොච්චර පැය ගාණක් යනවද? මම අහන්නේ අවසානයේ සමාජ සම්බන්ධතා වලින් වැඩක් තියෙනවද? ඕගොල්ලෝ ගන්න සමාජ සම්බන්ධතා කාලයෙන් වැඩක් තියෙනවද? අවංකව හිතන්න දරුවෝ. හරි. ඔය දරුවෝ චැට් කරන සමහර ඕගොල්ලෝ උත්තර දෙන සමහර ළමයි ඕගොල්ලන්ට ජීවිතේට මුණ ගැහෙන්නේ නැහැ. හැබැයි ඕගොල්ලෝ මැරිගෙන මේකට ගිහිල්ලා එයාගේ ප්‍රශ්න විසඳනවා. සමහරලාට එයා ෆේක්. ඒක තමයි අවාසනාවන්තම තත්ත්වය. එයා සර් කෙනෙක්ගේ ෆේක් එකක්. හරි. එයාට ඕනේ වෙන තැනකට කතාව ගෙනියන්න. එයා ප්‍රශ්නේ දානවා. දැම්මම ඕගොල්ලෝ මැරිගෙන ඊළඟ මේක දන්නේ නැහැ නේ අපෝ. හරි. එයා වෙන තැනකට යන්නේ. එයා ෆේක් නෝනයි කියන්නකො. මොකටද ඔය සමාජ සම්බන්ධතා? හරි, මොකටද ඔය සමාජ සම්බන්ධතා? හරි. දරුවෝ මම මේ ෆෝන් එක උස්සන්නේ පන්ති ඉවරලා මෙතනින් ගියාට පස්සේ දන්නවද? මං කිසිම දවසක මට එන නොදන්න නම්බර එකක් උස්සන්නේ නැහැ. කවදාවත් උස්සන්නේ නැහැ. හරි. ඇයි කියන්නේ? හරි මං ඔය ටික මං කරන්න ගියා නම් වෙන්නේ හරි මං කරන මේ අනිත් වැඩ එකක්වත් කළ හැකිද දැන් මිනිස්සු මගෙන් අහනවානේ කොහොමද උඹ වැඩ කරන්නේ අපිට නැහැ නෝ ඒ වෙලාව අපිත් ඔය ටිකමනේ කරන්නේ හරි ඒතර මට විතරක් වෙලාව තියන්නේ ඇයි ජීවිතේ කලමනාකරණය කරගන්න හරි මම මෙතන ඉඳන් ගෙදෙට්ට යන කාලය තුල මගේ ව්‍යාපාරික කටයුතු වල ප්‍රශ්න ටික විසඳනවා හරි හැම සයිට් එකකටම කතා කරනවා අද මොකද උනේ කින්ද මන්ද ඒ සියලු ඩීටේල් එක මට අවිල්ල තියෙනවනේ මම මේ ප්‍රශ්නෙක විසඳනවා මෙතෙන් නම් ගෙදෙට්ට යනවා හරි ගෙදරින් නම් මෙතෙන් යනකම් උදේ වරු අද දවසේ කෙරෙන්න ඕනේ වැඩ ටික කියනවා හෝ කෙරෙනවද කියන එක චෙක් කරගන්නවා ඊළඟට ඕගොල්ලන්ට ගාණක් දීලත් මගේ ව්‍යාපාර කටයුතු මම කරගන්නවා හරි ඕගොල්ලන්ට සටහනක් දීලත් මම මගේ ව්‍යාපාර කටයුතු කරගන්නවා හරි ෆෝන් එකේ සේව් කරලා තියෙන මිනිස්සුත් එක්ක විතරයි මම සාමාන්‍යයෙන් කතා කරන්නේ ඒ මොකක් හරි හේතුවකනේ මම සේව් කරලා තියෙන මිනිස්සෙක්ගේ නම්බර් එක. හරි.
මම අනවශ්‍ය විදියට සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්නෑ. ඇයි? මට ඊට වඩා වැඩ තියෙනව කරන්න. හරි. මම ගෙදරට ගියාට පස්සේ මට ගෙදර පවුල් ජීවිතයක් තියෙනවා. හරි. එතන මට බේර ගන්න වෙන ප්‍රශ්න ටිකක් තියෙනවා. හරි මෙහෙන් යද්දිම ප්‍රශ්න පත්‍රයක් එතන. හරිද? මේ යද්දි එතන ප්‍රශ්න පත්‍රයක්. එතන මට අයිතියක් නැහැ එතෙන් ගිහිල්ලා කියන්න මං හෙලට මහන්සි වෙලා ආවේ අද බෑ. හරි. ඔය මුකුත් ඕනේ නැහැ. හරි. හරි. හරිද? මට එතෙන්ට ගියාම තමුසලගේ තාත්තලට වගේම තමයි. හරිද? ගෙදර වයිෆ්ටවත් ළමයින්ටවත් අදාළ නැහනේ මං කවුද මගේ නම් මොකද්ද හරි ඒවා ගෙදර මිනිස්සුන්ට අදාළ නැහැ හරි ගෙදෙට්ට ගියාට පස්සේ හරි මට තියෙනවා වෙන භූමිකාවක් නිරූපණය කරන්න හරි ළමයි මොනවද කරලා තියෙන්නේ මොනවද තියෙන ප්‍රශ්න ටික ඔක්කොම විශ්තන්න දෙපේ හරි ඒතර යද්දි කොටසක් වයිෆ් ඉදලා තියෙනවා මට විශ්තන්න තව කොටසක් සෙට් වෙලා තියෙනවා හරිද ඕගොල්ලන්ගේ අම්මලා තාත්තලාට වගේම තමයි හරි මට ඒව අතාරින්න බෑ ජීවිතේ. එහෙම අතාරින්න අවශ්‍යතාවයකුත් නෑ ජීවිතේ. හරි? තමුසෙලත් ඒ විදියට පුරුදු වෙනවා ජීවිතේ. ඒකයි මම මේ කියන්නේ. හරි? ඒකයි මං කිය ඔය රටේ තියෙන ප්‍රශ්න විසඳන්න යන්න එපා. හරි? රටේ තියෙන ප්‍රශ්න විසඳන්න යන්න එපා. හරි? එහෙම විසඳනවා නම් මට කොච්චර ප්‍රශ්න තියෙනවද විසඳන්න? හරි? එහෙම ඕනේ නෑ. හරි? ඕගොල්ලෝ ඔගොල්ලෝගේ මූලිකම යාළුවෝ කීප දෙනාගේ ප්‍රශ්න විසඳන් ජීවත් වෙන්නේ. ඇත්ත කතාව මං කියන එක බොරුද කියනවා? තමුසලට මේ වෙද්දි ගෲප්ස් කීයක් තියෙනවද කියන ඔය ෆෝන් එකේ? දැන් ඔය මං හිතන්නේ හරි මං ඔය ජේෂ්ඨ ගුරු ඔය රුවන්සලගේ ජේෂ්ඨ ගුරු කීප දෙනෙක් විතරනේ මේ ගෲප් වහලා තියන්නේ පන්තියෙන් පස්සේ. හරි. ඇයි? අපි මේකේ තමුසලා චැට් කරන එකෙන් තමුසලා පන්තිවල පවත් ගන්න try කරන්නේ නැහැ. ඒකයි. හරි. නමුත් තමුසලව පවත් නැ යන්න try කරන මිනිස්සු මේ වැරලා තියෙනවා. ඉතින් ළමයි ඔහේ chat කරනවා, ඔහේ chat කරනවා. හරි. ළමයට තේරෙන්නේ නැහැ ළමයා කාලේ කොහොමද අහ කියන්නේ කියලා. ඒ අතර fake එකෙන් ඇවිල්ලා අර සර් උස්සලා තියෙන chat එකකුත් යනවා. ඇයි? ඒ සර් සල්ලි දීලා තුන් දෙනෙක් තියන් ඉන්නේ fake account පවත් අයියා. හරි. ඉතින් තමුසලා තරක් වගේ වැඩම වුණද? හරි. අන්තිමට තමුසලාගේ විභාගෙත් ඉවරයි, මුළු පවුලම ඉවරයි. ගොන් වැඩ කරන්න එපා. සමාජ සම්බන්ධතා කියන ඒවා අනවශ්‍ය විදියට ඇති කරගන්න එපා. සීමා සහිතයි. හරි? සීමා සහිතයි සමාජ සම්බන්ධතා. අනවශ්‍ය විදියට සමාජ සම්බන්ධතා කියන ඒවා තියාගන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ නිසා මතක තියාගන්න ඔය සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන ගත වෙන කාලයක් වෙනම හෙව්වොත් පැය දෙකක් විතර. ඒක බෑර ස්ක්‍රීන් ඔන් ටයිම් ඇතුළේ තියෙන කොටස. ඒ හින්දා ගොම් වැඩ කරන කේ සීමා තියාගන්න. මේ දවල් වරුවේ වැඩ කරද්දී හරි 6:30 7:30 මං කියේ පැය භාගයක් හොරා ගන්න කියලා මේක පන්ති ඉන්න වෙලාවක් වෙන්න පුළුවන් දැන් අද උදේ වරුවේ පන්තියේ හිටියා ඒ පන්ති ඉන්න කාලේ කොච්චරක් තමුන් ගුණාත්මක වැඩක් කරගත්තද දවල්ට ලැබුණු ඉන්ටර්වල් එකේ පැය භාගයක් තමුන් හොරගම් කරගත්තද වැඩ කරන්න නැත්තම් අර එලීට් වෙලා කයි එක ගහ හිටියද ඒක ඕගොල්ලෝ දන්නේ හරි දැන් මේ ගත වුණු කාලය හවසට ගෙදර යන කාලය මේ තමයි ගත වීම මේ තමයි කාලය ගලාගෙන යන්නේ එතකොට මේක ඇතුලේ ඕගොල්ලෝ ඵලදායි ලෙස වැඩ කරගන්න පුරුදු වෙන්න හරි එහෙම වුණොත් තමයි අංක එක පැය 6ක් නිදා ගන්න පුළුවන් එතකොට තමයි මනස නිදහස් එතකොට තමයි මනස වෙහෙසවන්න පුළුවන් දෙවෙනි එක තියෙන කාලය කලමනාකරණය කර ගැනීම තමයි විභාගය කියන්නේ විභාගෙට ලොකු වෙලා ලැබෙන්නේ නැහැ නේද දරුවෝ පැය තුනෙන් හෝ පැය දෙකෙන් දන්න සියල්ල ලොකු වෙලා ආරම් වැඩ කරන්න පුරුදු වෙන්න එපා පොඩි වෙලාවකින් වැඩක් කරන්න පුරුදු වෙන්න ඒක පුරුදු වෙන්නේ බත් කන ගමන් හරි හරි තේ බොන ගමන් හරි තමුන් වැඩ කෙරෙන්න පුරුදුනොත් විතරයි ඒ කාලය ඇතුළත ෆෝන් එක දිහා බල බල බත් කණ්ඩායි තේ බොණ්ඩායි ගත්තොත් පුතේ ඒ ලෙවල් කරන්න බෑ හරි දැන් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න තමයි ෆෝන් එක අතෑර ගන්න බෑ අවසන් කතාව ඕක අතෑරලා කොහොමද අපි ඕක අතාරින්න ඕනේ අමාරුයි කරන්න දෙයක් නැහැ අතාරින්න වෙනවා කතාව පටන් ගන්න තමයි අවසන් කරන්න දෙන්න වෙන්නේ ඕගොල්ලෝ ඕගොල්ලන්ට අවංක වෙන්න ඕගොල්ලෝ ඕගොල්ලන්ට අවංක නොවි මේ වැඩේ කවදාවත් කරන්න බෑ හරි ඊළඟ ලියන්න තව එකක් ලියලා ඉන්ටර්වල් දෙන්න විනාඩි 10ක් ලියන්න අංක 4ද පුතේ ලිව්වේ 4ද
මේ පුළුල් පරාසයේ උෂ්ණත්වය මැනීම කියන එක ලිව්වද? හරි. එහෙනම් පහක් ලියලා නේද? හරි. අංක 15 යන්න. දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාව. දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාව. දීර්ඝ කාලයක් භාවිතා කිරීමේ හැකියාව. උෂ්ණාත්මිතික ද්‍රව්‍ය මේ සඳහා උෂ්ණාත්මිතික ද්‍රව්‍ය මේ සඳහා උෂ්ණාත්මිතික ද්‍රව්‍ය මේ සඳහා උෂ්ණාත්මිතික ද්‍රව්‍ය කාලය සමග නොවෙනස්ව පැවතිය යුතුය 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 හරි කාලය සමග වෙනස්ව පැවතිය යුතුය. හරි. විනාඩි 10න් පටන් ගමු අපි. හරි. විනාඩි 10න් පටන් ගමු.
पावचने लोहो अर्ध सन्नायक गलसाई मेकट गेलपे वीधुर बल्ब अस्थि उष्णा शीघ्र विनाशन उष्णा गेल प्रवणतावे मदि वायु कोहमद गेलपे तापक सन्नायक हरे इला अंक हत अंक हत कुडा द्रव्य प्रमाण पवा उष्णते मेनी मे हेकिव कुडा द्रव्य प्रमाण पवा उष्णते मेनी मे हेकिव कुडा द्रव्य प्रमाण पवा उष्णते मेनी मे हेकिव कुड़ा द्रव्य प्रमाण पवा उष्णते मेनी मे हेकिव ඉතින් ගැලපෙන් මතක තියාගන්න ඩී සහයි උෂ්ණතමාන පමණයි ताप विद्युत थर्मिस्टर एकवार पाटांके किये हेकिया एक वार पाठांके कियवागनी में हेकिया वक प्रवती तुई एक वार पाठांके कियवागनी में हेकिया वक प्रवती तुई अंतिम एक मिलेंग अधिकनो व्यय तुई मिलेंग अधिकनो व्यय तुई पुते बायोकरण लम्बा इलगंड दानंजय से के हैंड बिलाती है ना पुण्डा पेपर का अरे बायोकरण लम्बा पुण्डा බලබෙදන් බයලොමයිට් හරි බලා ගන්න මිලෙන් අධික නොවිය යුතුයි හරි මිලෙන් අධික නොවන සහ එකවර පාඨාංක කියවන්න පුළුවන් උෂ්ණත්වමාන පුතේ එකවර පාඨාංක කියවන්න පුළුවන් ඉතින් හොඳම කෙනා වීදුරු බල්බ රස්ති උෂ්ණත්වමානේ අනික තර්මිස්ටරය ඒහා ඊ දා ගන්න එකට ඒහා ඊ මිලෙන් අධික නොවන උෂ්ණත්වමාන වලට හොඳ උෂ්ණත්වමානය තමයි वीधुर बल्ब रास्ते उष्णात्मा ए गेलपेनवा ताप विद्युत में डी गेलपेन मिलेंग अधिक नैवा हरे हरे उष्णात्मानेक उदे वीधुर बल्ब रास्ते उष्णात्मान थनाने सेंटीमीटर हतलिया पितर दिग केशिकनाल करगन इक बंसन दाह के निलपाट दलट अल्लला सेंटीमीटर दिख पितर उसा क्राप करान बंसन दाह के निलपाट दलट अल्लला सेंटीमीटर पटा चक्कर गन साउंड सेंटीमीटर देखक वागे दिगा क्राप करान ए रात्कल हम हरे හරි ඔය වීදුරු ද්‍රව තත්ත්වයට ළඟා වෙනවා ද්‍රව තත්ත්වයට ළඟා වෙද්දී අනිත් පැත්තෙන් සිසිල් වාත ධාරාවක් එවන්න පිඹින්න එතකොට වෙන්නේ අර ද්‍රව පැත්තේ ද්‍රව තත්ත්වයට ළඟා වෙන පැත්තේ බල්බයක් නිර්මාණය වෙනවා ඒක මේ වෙනකන් ඒ පැත්තේ විවෘතව තිබ්බ සිදුර සංවෘත වෙනවා ද්‍රව වීමත් එක්ක මේ පැත්තේ මෙහෙම අර පැත්තෙන් පිබිද්දී බල්බයක් නිර්මාණය වෙනවා මේ මෙහෙම
හරි ඊළඟට මේකට සිසිල් වෙන්න ඉඩ අරින්න ඊට පස්සේ මේකට රසදිය ඇතුල් කරන්න මෙහෙමයි ප්‍රායෝගිකව මීට වඩා හරස්කඩ වැඩි පුණීලයක් ගන්න මොකද මීට වඩා හරස්කඩ අඩු පුණීල නැහැනේ ප්‍රායෝගිකව වීදුරු පුණීල මීට වඩා හරස්කඩ වැඩි ඒ පුණීලය මෙහෙම සම්බන්ධ කරලා මේ තැන් විවෘතයි වගේ තේරෙනවා නම් ඉටි වලින් සංවෘත කරන්න ඊට පස්සේ පුණීලයට රසදිය දාන්න පුණීලයට රසදිය දැම්මයි කියලා මේක රසදිය වැස්සෙන්නේ නැහැ ඊළඟට හිමින් සීරුවේ කේශක නලය රත් කරා මේ සීමාව රත් කරද්දී මේ වාතය ඔය රසදිය හරහා බුබලනේ වෙන්න ගන්නවා එවිට පුතේ රසදිය ටික ටික වැස්සෙන්න ගන්නවා අභ්‍යන්තරයට හරි සාමාන්‍යයෙන් සම්පූර්ණ නලයේම රසදියෙන් පිරීලා කේශිකේත් මැද හරියක් වගේ වෙනකන් රසදියෙන් පිරෙන්න ඉඩ ආරයි නැත්තම් නැවත සිසිල් වෙද්දී ඔය රසදිය ටික පල්ලෙහාට ඇවිල්ලා මේ සීමාවේ නතර වෙන්නේ නැහැ මීට පල්ලෙහාට බහින්න පුළුවන් තේරුණාද නිසා රසදිය ටිකක් ආරම්භයේ උඩ පුරව ගන්න ඊට පස්සේ උඩ කෙලවර සංවෘත කරන්න ඔකේ ඉටි වලින් සංවෘත කළත් කමන්නේ නැහැ පොඩි පරාසවල උෂ්ණත්ව නම්මයි මොකද උඩ කෙලවර උෂ්ණත්වමානේ රත් වෙන්නේ නැහැනේ නමුත් ලොකු උෂ්ණත්ව පරාසමනේදී උඩ කෙලවර රත් වෙන්න බලනවා දැන් හිමාලයේ වගේම අයිනෝ නම් අර උඩ කෙලවර දිය වෙන්න බලනවා ඉඳ ඉටි වලට වඩා හොඳයි උඩ කෙලවරත් වංශන්දාහකේ වගේ එකකින් රත් කරලා හරි යන්තන් ද්‍රවේගනෙද්දී අර මිටියකින් ඔක තැලුවා නම් අර මෙහෙම තද කළා නම් ඔතන සංවෘත වීමක් වෙනවා ඒ අනුව තමයි මෙන්න මේ වීදුරු බල්බ රසදිය උෂ්ණත්වමානය හදාගන්නේ ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේක හදාගත්තට පස්සේ මේකෙන් උෂ්ණත්වම අයින්න පුළුවන් පරිමාණයක් නිර්මාණය කරගත යුතුයි පරිමාණයක් නිර්මාණය කරගන්න ඕන නම් අපි ළඟ අචල උෂ්ණත්වය තියෙන්න ඕනේ. අපි අවට තියෙන අචල උෂ්ණත්වය මොනවද? අපි අවට තියෙන අචල උෂ්ණත්වය මොනවද? ඕගොල්ලෝ අවට තියෙන අචල උෂ්ණත්වයන් මොනවද? හරි. එකක් තමයි දියවන අයිසල උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක බිඳුව. අනිත් එක තමයි පුතේ නක්න ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 100. ඒ වුණාට ලෝකේ තියෙන අචල උෂ්ණත්වය කියලා හරියටම ගන්න ඕක නෙමෙයි. හරි ලෝකේ තියෙන අචල උෂ්ණත්වය කියලා හරියටම ගන්න ඕක නෙමෙයි. අචල උෂ්ණත්වය කියලා හරියටම ගන්නේ හරි ජලයේ ත්‍රිකල අක්ෂය. මොකක්? ත්‍රිපල් පොයින්ට්. මොකද්ද? ත්‍රිකල අක්ෂය ඒ කියන්නේ සාමාන්‍ය ඕනෑම උෂ්ණත්වයකදී ඕනම පදාර්ථයක් පුතේ පදාර්ථ අවස්ථා තුනෙන් එකක හෝ උපරිම දෙකක තමයි ඉන්නේ ඕනම උෂ්ණත්වයක ඕනම පදාර්ථයක් පදාර්ථ අවස්ථා තුන ඝන ද්‍රව වායු අවස්ථා තුනෙන් උපරිම එකක් දෙකක් හෝ උපරිම දෙකයි ඉන්නේ හරි දැන් මේ වෙලාවේ H2O කොහොමද තියෙන්නේ? මේ වෙලාවේ H2O කොහොමද තියෙන්නේ? ද්‍රව ජලය සහ වාෂ්පය. ඊතර ඩීප් ෆ්‍රීසර් ඇරලා බලන්න H2O කොහොමද තියෙන්නේ? ඝන ජලය හා වාෂ්පය. හරි. දිය වෙන අයිස් කොහොමද තියෙන්නේ? ඝන අයිස් සහ ඝන සහ ද්‍රව. හරි. එතකොට ඕනම පදාර්ථයක් පුතේ या उष्णत्वेक एक पदार्थ स्वभाव एकाको उपरी में दिखाई दी हरे उपरी में पदार्थ स्वभाव एकाको दिखाई दी है भाई जल तीन वा सुविशेषी तना अभी एक गिना जल त्रिकल अक्षय केला यम विशेष तनक दी H2O में तन तुने मीन गण द्रव वायु मेक तमाई जल त्रिकल अक्षय अत्र मेक तमाई लोके अचल उष्णत्व ඒ කියන්නේ ජලයේ මේ කලාප තුනේම ඉන්නේ
මතකතියාගන්න මේ අක්ෂය පීඩනය ඔය කියන විශේෂ තැනදී විතරයි එදා ලෝකයේ අචලුෂ්ණත්වය කියලා ගන්නේ ජලයේ ත්‍රික ලක්ෂය මේ තියෙන්නේ කලාප ටික සොලිඩ් ලික්විඩ් වේපර් ඔය තියෙන්නේ කලාප ටික මේ පැත්ත සොලිඩ් ලික්විඩ් වේපර් වාෂ්ප මේ තියෙන්නේ ඔය සුවිශේෂී ලක්ෂය पीड़ने रसदीय मिलीमीटर हतराय दशम हाई हरे केल्विन देसीय हेत्तुनाय दशम एकाई हाई की तने तमय ओय तत्वे अतिवे सेल्सियस नाम बिंदुआय दशम एकाई हाई तमय ओय की तत्वे अतिवे हरे उन्नयता ने तमय चाले त्रिकलाक्षय केला सेल्सियस हरे गान्य अपी हरे जल त्रिकलाक्षेत्र बिंदु एकाई के लिए बिंदु बिंदु एकाई सेल्सियस के लिए जल दीवन उष्णत्व उड्डा हापैत हरे उन्नते तमाइ जल त्रिकलाक्ष केलविन्नुली मत त्यागंड दिशी हेत्तुना दशम एकाई हाय पुते तमाइ जल त्रिकलाक्ष पुते पुते मे कलाप तुन मेक तनक दि मुनगे मे तन मे कलाप तुन इन मेघतमय लोकतेन अचल उष्णत्व भाईकते जल त्रिकलाक्ष विद्यागारे निर्माण करकेट विकल अचल उष्णत्व पाविचिका उष्णत्म क्रमांक दीयनाय सह नटन जल उष्णत्व फनागन्ना उष्णत्म क्रमांकने किरीम थनागन्ना उष्णत्तमान क्रमांकने किरीम थनागन्ना उष्णत्तमान क्रमांकने किरीम තනාගන්නා උෂ්ණත්වයන් ක්‍රමාංකණය කිරීම හරි ප්ලෑන් එක උෂ්ණත්ව මානයක් තනා ගැනීමෙන් අනතුරුව උෂ්ණත්ව මානයක් තනා ගැනීමෙන් අනතුරුව උෂ්ණත්ව මානයක් තනා ගැනීමෙන් අනතුරුව क्रमांकने करगति तुवे क्रमांकने करगति तुवे क्रमांकने करगति तुवे मे संदहा अचल उष्णत्वयन भाविता कलेतुवे अचल उष्णत्वयन भाविता कलेतुवे मे संदहा अचल उष्णत्वयन भाविता कलेतुवे मे संदहा अचल उष्णत्वयन भाविता कलेतुवे දැනට සොයාගෙන ඇති දැනට සොයාගෙන ඇති දැනට සොයාගෙන ඇති अचलम उष्णत्वय
දැන්ට සවාගෙන ඇති අචල මුෂ්ණත්වය චලේත්‍රිකලක්ෂයේ වේ ජලයේ ත්‍රිකලක්ෂයේ යනු H2O ඝන ද්‍රව වාෂ්ප යන කලාප තුනෙහිම පිහිටන පොදුෂ්ණත්වයේ වේ මේ කෙල්වින් 273.16කට සමාන වේ. මේ කෙල්වින් 273.16කට සමාන වේ. මේ කෙල්වින් 273.16කට සමාන වේ. හරි. පැත්තකට වෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න. පැත්තකට වෙන්න මේ ප්‍රස්ථාරය අඳින්න. හරි ලෑන්ඩ් නමුත් ප්‍රායෝගික විද්‍යාගාරයක් තුළ මෙම උෂ්ණත්වය නිපදවීමට අපහසු වේ පැත්තෙන් ලියන්න නමුත් ප්‍රායෝගිකව විද්‍යාගාරයක් තුල මුෂ්ණත්වයේ නිපදවීමට අපහසු වේ. නමුත් ප්‍රායෝගික විද්‍යාගාරයක් තුල මේ මුෂ්ණත්ව නිපදවීමට අපහසු වේ. එබැවින්
උෂ්ණත්වමාන ක්‍රමාංකනය සඳහා එබැවින් උෂ්ණත්වමාන ක්‍රමාංකනය සඳහා එබැවින් උෂ්ණත්වමාන ක්‍රමාංකනය සඳහා උෂ්ණත්වමාන ක්‍රමාංකනය සඳහා ගනු ලබන්නේ උෂ්ණත්වමාන ක්‍රමාංකනය සඳහා ගනු ලබන්නේ පහළ අචල ලක්ෂයේ ලෙස දියවන අයිස්සල උෂ්ණත්වයත් පහළ අචල ලක්ෂයේ ලෙස දියවන අයිස්සල උෂ්ණත්වයත් පහළ අචල ලක්ෂයේ ලෙස දියවන අයිස්සල උෂ්ණත්වයත් ඉහළ උෂ්ණත්වයේ ලෙස ඉහළ උෂ්ණත්වයේ ලෙස නටන ජලයේ උෂ්ණත්වයත් වේ ඉහළ උෂ්ණත්වයේ ලෙස නටන ජලයේ උෂ්ණත්වයත් වේ ඉහළ උෂ්ණත්වයේ ලෙස නටන ජලයේ උෂ්ණත්වයත් වේ හෙලාචල උෂ්ණත්වයේ ලෙස නටන ජලයේ උෂ්ණත්වයත් වේ. හරි. බලාගන්න මේක කරන විදිහ. අපි පුතේ හදාගත්ත උෂ්ණත්වමානය මුලින්ම දියවෙන අයිස් වලට දානවා. බෝඩ් එක දිහා බලාගන්න. හදාගත්ත උෂ්ණත්වමානය මුලින්ම දියවෙන අයිස් වලට දානවා. මේ මෙහෙම මේ දියවන අයිස් වලට දාලා මේකේ රසදිය පට ඉහළ නගින තැන මොකද දියවන අයිස් තියෙන සෙන්ටිගේඩ් අංශක බිඳුවේනේ මේකේ රසදිය පට ඉහළ නගින තැන උෂ්ණත්ව මිතික ගුණය බිඳුවයි කියලා මාක් කරනවා වතුර නටන්නේ සෙන්ටිගේඩ් අංශක 100 නටන ජලය තුල රසදිය පට ඉහළ යන ස්ථානය උෂ්ණත්ව මිතික ගුණය XL 100 කියලා මාක් කරනවා ඔය විදිහට ඉහළ අචල ලක්ෂය හා පහළ අචල ලක්ෂය ලකුණු කරගන්න ලකුණු කරගත්තට පස්සේ ඔන්නම් මෙහෙම කරන්නත් පුළුවන් මේ විදිහට ඉහළ අචල ලක්ෂය හා පහළ අචල ලක්ෂය ලකුණු කරගත්තට පස්සේ හරි ඔබ ලකුණු කරගත්තට පස්සේ ඔබ වෙන තැනක උෂ්ණත්වයේ මයින්න ගියාම පෙන්වන උෂ්ණත්ව මිතික ගුණය x නම් මේ තීටා හොයන්නේ ඒ වෙලාවේ උෂ්ණත්වයේ ද්‍රව්‍යයේ උෂ්ණත්වයේ හොයන්න ක්‍රමයක් හදාගන්න පුළුවන්. ඒ මෙන්න මෙහෙමයි. හරි ක්‍රමය මොකද්ද කියලා මම කියනවා මේක ලියාගත්තට පස්සේ. මේක ලියන්නේ ලියන්න. ඉස්සෙල්ලා මෙන්න මේ රූප සරහන් දෙක ඇඳලා මේ රූප සරහන් දෙක ඇඳලා හරි ඊට සමාන්තර මේ රූපය ඇඳි. මේ රූප සරන් තුනා දෙන්නකෝ. හරි ක්‍රමවේදය කියලා දෙන්න මේ රූප සරන් තුනා දෙන්න. ක්‍රමවේදය කියලා දෙන්න මේ රූප සරන් තුනා දෙන්න.
රිවිෂන් පන්ති පිළිබඳ විස්තර මෙන්න මේවයි. දැන්ට යම් කණ්ඩායමක් හිටියා රිවිෂන් පන්තිත් එක්ක සම්බන්ධ වෙලා හිටිය. ඒ ළමයි ටික මේ බ්‍රහස්පතින්දා ඉඳලා උදේ රිවිෂන් එකට එන්න ඕනේ 7:30 හවස පේපර් ක්ලාස් එක තියෙනවා ගිය සතිය වගේ. හරි සාකච්ඡාව හවස කෙරෙනවා. හරි රිවිෂන් ක්ලාස් එකට අලුතෙන් එන්න ඕන ළමෙක් ඉන්නවා නම් මුල හරිය මිස්සුණු හෝ වැඩ කරගෙන නැති කරුණාකරලා එන්න මේ වෙලාවේ. ඕගොල්ලන්ට හාෆ් කාඩ් එකක් අරන් මම රිවිෂන් එකට එන්න දෙනවා 1500. ඔය දැන් පහුගිය කාලේ ගත්ත ගානම තමයි. හරි ගිය මාසේ රිවිෂන් කාඩ් ගත්ත ළමයි අර රැපිඩ් රිවිෂන් එකට මේ මාසෙ මම ෆ්‍රී එන්න දෙනවා. ගිය මාසේ රැපිඩ් රිවිෂන් කාඩ් ගත්ත ළමයින්ට මේ මාසෙ ෆ්‍රී එන්න දෙනවා. හරි මුල හරිය මිස් වෙලා තියෙනවා නම් අඩුමතරමේ යාන්ත්‍ර විද්‍යාව දොළන හතරංග විවරණකමත් රිවිෂන් එකට ඇවිල්ලා ඒ ටික මේ ඉදිරි මාස 3 කවර් කරගන්න. මොකද විභාගෙට තියෙන කාලය ඇතුළත රිවිෂන් එකක් කරද්දි ලොකු වැඩකමක් කරන්න වෙනවා. සාමාන්‍ය පන්තිය වගේම තව ඔන්ලයින් කෑල්ලකුත් කරන්න වෙනවා. ඒ ඔන්ලයින් කෑල්ල තියරි ළමයට ලොකු ප්‍රශ්නයක් නොවෙන්නයි මම කරන් යන්නේ. රිවිෂන් ළමයා ඒකට ඉන්න ඕනේ. ඕගොල්ලන්ට ලොකු ගැටලුවක් නොවෙන්න. රිවිෂන් එන්න බලාපොරොත්තු වෙන දරුවෝ මෙන්න මේ ටයිම් ටේබල් එක දාගන්න. මොකද ඒක ඔබට වැදගත්. හරි පෙබරවාරි 9 වන අඟහරුවාද බ්‍රහස්පතින් තමයි රිවිෂන් පන්ති පටන් ගන්නෙ. පෙබරවාරි 9 වන බ්‍රහස්පතින්ද පටන් ගන්නෙ 7:30 පාඩම චලිත ප්‍රස්ථාර. එතකොට දැන් ඕගොල්ලන්ට තේරෙන්න ඕනේ ඕගොල්ලන්ගේ පන්තිය අර රැපිඩ් එකේ නවත්තලා තිබ්බ තැන. එතකොට ඊට කලින් ටික බය වෙන්න එපා. හරි චලිත ප්‍රස්ථාර. හරි ඊට අමතරව එදා මං චලිත ප්‍රස්ථාර ඉවර කරනවා. ඕකෙම සති අන්තයේ රෙකෝඩින් එකක් එනවා. ඒකක මිනුම් මාන වර්ණීය කැලිපරය කියන කොටස. ඒකක මිනුම් මාන වර්ණීය කැලිපරය. ඒකට කවුරු හරි ළමෙක්ට ඕනනම් ලයිව් සම්බන්ධ වෙන්න. ඒකටත් අවස්ථාවක් තියෙනවා. ඒක වෙන මං පන්තියේ කියන්නම් ලයිව් එන්න පුළුවන් විදිහ. ඕගොල්ලන්ට රෙකෝඩින් අහන එක අවුල් නම් يعني ඕක ඇත්තටම ලොකු බලපෑමක් නැහැ ඕගොල්ලන්ගේ පැත්තෙන්. ඕක සෙකන්ඩ් ෂයි ළමයින්ට මං දාන එකක්. ඔයගොල්ලෝ බැලුවර ප්‍රශ්න නැහැ. ඔයගොල්ලන් ලයිව් වෙන්න ඕන. ඒකට මම ක්‍රමේ රිවිෂන් එකේ කියන්නම්. ඊළඟට පෙබරවාරි 16 ප්‍රධාන පාඩම නිව්ටන් නියම. නිව්ටන් නියම. ඒ සතියේ ඔන්ලයින් එක යනවා මිනුම් උපකරණ යටතේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය ගෝලමානය චලන වීක්ෂය. පෙබරවාරි 23 ගම්මතාවය. පෙබරවාරි 23 ගම්මතාවය. හරි. ඒක ඔන්ලයින් එක යනවා චලිත සමීකරණ. ඇයි මේ දවස් දෙකක් කරන්නේ? නැතෝ ගිවර කරන්න බෑ. හරි. මේකේ වැඩ ගොඩාක් තියෙනවා. ඉස්සරහට කරයි යන්න. ඔය හැම දවසම හවස පේපර් එක ලියන්න පුරුදු වෙන්න දැන් ඉඳන්. මොකද පුතේ නැත්තම් විභාගේ කිට්ටුවේදී පේපර් එක ඕගොල්ලන්ට ලියා ගන්න බැරුව යනවා. මම කොහොමත් ඕගොල්ලන්ට ගිය සැරේ පේපර් 18 ඇත්තටම සාර්ථකයි. හරි. මගේ පන්තියාලේ විභාග ලියපු ඕන ළමෙක්ගෙන් අහන්න පේපර් වලින් කොච්චර වැඩක් කරුණාද කියලා. මම කරපු ප්‍රමාණයෙන් භාගයක්වත් වෙන ගුරුවරු කලේ නැහැ. හරි. ළමයට විභාග ශාලාවෙතන ප්‍රශ්න සංකීර්ණවද කියලා අහලා බලන්න. හරි. පේපර් එකේ තියෙන ගානේ අමාරුම තැන පවා මම ප්‍රශ්න පත්‍ර වල සාකච්ඡා කළා. පැහැදිලිව කියලා දුන්නා මේක මෙහෙමයි ආවොත් ලියන්න කියලා. හරි පේපර්ස් ලියන්නේ කියලා මොකද විභාගෙට කියලා ලියන්නේ පේපර් එකක්. හරි එන්නෝන ළමයි මේ සතිය ඉඳන් එන්න රිවිෂන් චලිත ප්‍රස්ථාර පටන් ගන්නවා. ඊළඟට නිව්ටන් නියම ඊළඟට ගම්මිතාවයේ ඝර්ෂණය. ඔය අතරේ අර රෙකෝඩින් ටිකෙන් ඔන්ලයින් කැලලක් යනවා වෙනම. එහෙම නැතුව කරන්න බෑ. හරි හරි ලියන්න මේකේ පැත්තකට හරි යටින්. හරි ආතා චූටි දෙයක් කළුතර කේස් එක. ඔක දැන් ගොඩක් ඉන්නේ. ඒකටත් උත්තරයක් දෙන්නම්. කළුතර මේ අඟහරුවාද රිවිෂන් එක පටන් ගන්නවා. කළුතර ගුරු මඩලේ මේ අඟහරුවාද උදේමාන රිවිෂන් එක පටන් ගන්නවා 7:30. පාඩම ඒකේ පාඩම හරි කළුතරගේ පාඩම මිනුම් උපකරණ වලින් පටන් ගන්නෙ. පාඩම මිනුම් උපකරණ. හරි ඒකක මාන මිනුම් උපකරණ කියන පළවෙනි කොටසයි සාකච්ඡාවට ගැනෙන්නේ කළුතර ක්ලාස් එකේ.
හරි 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 ඔබලෝ මෙහෙ එන ළමයි කළුතර රිවිෂන් එනවා නම් හවස පේපර් එක ලියන්න ඉන්න බලාගෙන ඉන්න අඟහරුවාදා මෙහෙ එන අය කළුතර එනවා නම් පේපර් එක ලියන්නත් බලාගෙන ඉන්න හවස හරි මෙහෙ එන අය කළුතර රිවිෂන් එනවා නම් පොඩ්ඩක් ඒ ළමයි පළවෙනි දවසේ එන්න මාව දැනුවත් කරන්න පළවෙනි දවසේ ආරාසය අර ඕගොල්ලන්ට එතන කාඩ් ප්‍රශ්නයක් එනවා ඕගොල්ලෝ මෙහෙන් තියරි කාඩ් එක අරන් එහෙන් රිවිෂන් කාඩ් ගන්න ගියාම හාෆ් කාඩ් එක මම ලියලා දෙන්න ඕනේ ඒකයි හරි ඒකෙන්ද කළුතර රිවිෂන් එන ළමයි ඉන්නවනම් වෙනම කියන්න කොහොමත් ඔය භාගයට වැඩ කරගත්ත සී ලෙවල් එකේ ඉන්න ළමයි ඔයගලන්ට ආයි ශයි එකක් නැහැ කරන්න ඒකෙන්ද මේ ටිකේ මහන්සිලා වැඩ කරා හරිද ඔයගලන්ට තව ශයි නැහැ කරන්න ඉස්කෝලේ යන පිළිවෙලට යන ළමයි ඒ ළමයි ගැන කතා කරන්න දෙයක් නැහැ නමුත් ඒ ඉතුරු බහුතරය ආයි ශයි නැහැ කරන්න හරි කරගන්න වැඩේ හරියට කරගන්න මේ විෂයයට මම වක් කියනවා මම කියන විදිහට වැඩේ කරයි යන්න මේ විෂයට අදාළව ඔයගොල්ලෝ කැමතුණත් නැති වුණත් වැඩ කරන්න වෙනවා හරි මෙතන ඉන්නවනම් වැඩ කරන්න වෙනවා අවසානයේදී ඕගොල්ලන්ට දැනෙන්න ගත්තට මේක බෑ බෑ කියලා බෑ බෑ කියන්නේ බෑ කියන එක දන්නවනවා මම ඒකයි මම පුළුවන් බව පෙන්වන්න දෙයක් නැහැ කොහිලාවත් ඕගොල්ලන්ට ඒක අවසානයේ ළඟාවිය යුතු ඉලක්කයක් විභාග ශාලාව තුළම හරියට තේරෙන්න ඕනේ අපෝ මේ අමාරුම තැනත් මේකත් අරයක අපිට උගන්වන්න තිබ්බේ කියලා තේරෙන්න ඕනේ හරිද හරි විභාග ඉවරලාදී මට නෑ fake account ගහන්න හරි අපේ සර් ගෙන් තමා ප්‍රොෆෙසර් පේපර් එක බලාගත්තේ ඒව මට ගහන්න බෑ හරි හරිද බලා ගන්න මේකේ මෙන්න මෙහෙමයි මේ වැඩේ කරන්නේ ආගන්න බලා ගන්න මේ තියෙන්නේ සාමාන්‍යයෙන් උෂ්ණත්වයත් එක්ක රසදිය කඳේ ඉහළ යාමේ සංසිද්ධිය රේඛීයයි. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක උෂ්ණත්වයේ ගුණ විචලනයේ රේඛීයයි. ඔන්නෝමයි ඒක වෙනස් වෙන්නේ. ඒ අනුව මේකේ පහළ අචල ලක්ෂයේ වගේම ඉහළ අචල ලක්ෂයේදී උෂ්ණත්වමිතික ගුණය ඔබ දන්නවා මෙහෙම. ඒ අනුව මෙන්න මේ උෂ්ණත්වමිතික ගුණයට අදාළව ඔබ උෂ්ණත්වය හොයන්න හදනවනම් රේඛීය ප්‍රස්ථාරයක් තියෙන මේ දත්ත වලින් බැයිද ටීට හොය මේ දත්ත දෙකයි මේ දත්ත තුනේ යගයන් දන්නවනම් ටීට හොයන්න බැයිද පුළුවන් කොහොමද හොයන්නේ කොහොමද හොයන්නේ අනුක්‍රමන සමාන කරලා හොඳයි කොහොමද හොයන්නේ මේ මේම අනුක්‍රමන සමාන කරනවා මේ ලොකු ත්‍රිකෝණයේ අනුක්‍රමණය x l ඍණ x නෝඩ් බෙදන්න c ඍණ බිඳුවෙන් සමාන කරන කුඩා ත්‍රිකෝණයේ අනුක්‍රමණය ඒ අනුව මේකේ කොහොමද ලියන්න පුළුවන් මේක මෙතෙන් තරම් මේ අවුටර් ගන්න හරි කොහොමද ලියුවේ හැකි හරි ලියන්න ලියන්න සතහන ඉහළ අචල උෂ්ණ සරි සරි පහළ අචල උෂ්ණත්වය සහ පහළ අචල උෂ්ණත්වය සහ ඉහළ අචල ලක්ෂයේ ලකුණු කිරීමෙන් අනතුරුව ඉහළ අචල ලක්ෂයේ ලකුණු කිරීමෙන් අනතුරුව ඉහළ අචල ලක්ෂයේ ලකුණු කිරීමෙන් අනතුරුව ඉහළ ලක්ෂයේ ලකුණු කිරීමෙන් අනතුරුව නොදන්නා උෂ්ණත්වයකට අදාළ උෂ්ණත්වමිතික ගුණය දන්නේ නම් නොදන්නා උෂ්ණත්වයකට අදාළ උෂ්ණත්වමිතික ගුණය දන්නේ නම් නොදන්නා උෂ්ණත්වයකට අදාළ උෂ්ණත්වමිතික ගුණය දන්නේ නම්
ඊට අදාළ උෂ්ණත්වය පහත ආකාරයට සෙවිය හැකියි. ඊට අදාළ උෂ්ණත්වය පහත ආකාරයට සෙවිය හැකියි. इटादाल उष्णत्वे पहताकार से भी है हरे मेघ प्रस्तार अंदर पेन्ना प्रस्तार अंदर पेन्ना लेवल पेपर है क्या इधर हम बिला क्या ने मेगुलन हम बुने मने ने पेपर है क्या गिला लती ना था इधर ला इधर कोई इंस्ट्रक्टिंग करना मैं एक दरोनत के हरे पेपर है क्या उगला नेम्सी को एक बाउथी को दीला नहीं हरे इधर ला हरे देवनी पेपर के पलवनी स्थान दहाय दरुवन के नंटिक मम कियन्ना अदर होय दवस हिंद पुते बस प्रश्न अत्यनिंद टिकक कलिम पंति वर कन्ना त विनाडी 10 किम वगे ए हिंदा ए त्याग टिक मेतन गनला तियल तीने पंति वरला चुट्टक रेंदिने दरु टिक हरे 10 वेनी स्थानय मेसरे लखुनु गोडक अडवी पेपर के लखुनु अडवी किला करन्न देयन नै इति मट पेपर ලේසි කර කර ඕගොල්ලන් හිස්සන සන්න බෑනේ හරි 6113 හිමාශි ගීත්මා දේබාලිකාය කෙදුවේ පොඩ අතොස්ස හිමාශි ගීත්මා එදුව තමයි 10 වෙනි ස්ථානය 9 වෙනි ස්ථානය 5359 KWA දෙව්මික DS නායක විද්‍යාලය දෙව්මික අතොස්සන් හරි පුතේ තයාගට ගන්න පන්ති වල ලයින් මෙතෙන් මං ඉන්නවා හරි 5559 සුලාන් සචින්ත්‍ර මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ 8 වෙනි ස්ථානය කො සුලාන් සචින්ත්‍ර හරි 7 වෙනි ස්ථානය 6201 සදාරා පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලය 6 වෙනි ස්ථානය 6139 හෂෙනි සත්සරණි ගෞතමී බාලිකා විද්‍යාලය හෂෙනි සත්සරණි එදෝ ඉන්නවද හරි පස්වෙනි ස්ථානය 5386 චිරන්ත පෙරේරා ඉස්පතන විද්‍යාලය ඉස්පතන විද්‍යාලය හරි හතරවෙනි ස්ථානය මොෂ්රෆ් පෞද්ගලික අපේක්ෂක කියලා දාලා තියෙන දුවේ නැති හරි හතරවෙනි ස්ථානය තුන්වෙනි ස්ථානය 6126 मेतु सितंगा मेतु सितंगा सेंट पॉल से के मिलागिरी हरे देवनी स्थान है 5060 जेके तारुक इसको ले मुकाद रॉयल के फलेवनी स्थान है 5018 मलित इस्माइल कोलंब राजकीय विद्यालय कौन दे हरे लखनऊ 57.75 वेडिम මගේ අවුල නැහැ හරි 56.75 තව ඇරමුණා පමණයිනේ ඒ කියන්නේ කෙලවෙන්න 10 වෙනි ස්ථානය 43.75 20 වෙනිය 37.25 දැන් ඔයගොල්ලෝ ඉතින් ඉන්නේ අර ෆුල් පේපර් වලම කීයෙන් වගේ පටන් ගන්නද 18 20 වෙනි තා පටන් ගන්න වෙන්නේ ඒකයි කියන්නේ පේපර් ලියන්න දැන් මෙහෙමයි पेपर एक संकीर्ण निकांग वातगिरी गोडे
පනස්වෙනියා විසිනමය දසම හතයි පහයි හරි ආගන්න මේකේ තියෙන වාසිය මෙන්න මේකයි මේ බලන්න දැන් බලා ගන්න අද මට යම් වෙලාවක් ගන්න උනා අර වැඩ කරන විදිය කියලා දෙන්න ඒක වචනයකට සීමා කරගන්න නැතුව තමුන් ක්‍රියාත්මක කරන්න අහගන්න මෙන්න ප්‍රකාශය පුතේ ඔය ප්‍රකාශය ඕගොල්ලන්ට ඔන්නම් මෙතනින් ලියන්නත් පුළුවන් එක සැරේ කොහොමද දන්නවද මේ ප්‍රස්තාරයට යන්න ඕනේ නැ මේක ඇඳා මේ වෙනස මේකෙන් බෙදන්න නැද්ද බලන්න මේ වෙනස මේකෙන් බෙදන්න XL ඍණ X0 බෙදන්න X ඍණ X0 ගේ සමාන කරන්න මේක තියෙන මේ මේ වෙනස මේකෙන් බෙදන්න මේ වෙනස මේකෙන් බෙදන්න C ඍණ බිඳුව බෙදන්න T ඍණ බිඳුව ඔන්නමයි එන්නේ ඔන්න විදිහටයි ප්‍රකාශය අර විදිහටම ගත්ත හැකි ඒ කියන්නේ මේකෙන් අඳින එක ලේසි එකයි මේ ගාන හදන බල ලියන්න අංක එක ලියන්න උදාහරණ අංක එක ලියන්න වීදුරු බල්බ රසදේ උෂ්ණත්වමානය ක්‍රමාංකනයේදී වීදුරු බල්බ රසදේ උෂ්ණත්වමානය ක්‍රමාංකනයේදී වීදුරු බල්බ රසදේ උෂ්ණත්වමානය ක්‍රමාංකනයේදී විදුරු බල්බ රසදේ උෂ්ණත්වමානය ක්‍රමාංකනයේදී පහළ චලක්ෂයේදී සෙන්ටිමීටර 3 කුස රසදේ මට්ටමක්ද පහළ චලක්ෂයේදී සෙන්ටිමීටර 3 කුස රසදේ මට්ටමක්ද පහළ චලක්ෂයේදී සෙන්ටිමීටර 3 කුස රසදේ මට්ටමක්ද ඉහළ චලක්ෂයේදී सेंटीमीटर 18 කුස රසදිය මට්ටමක්ද නිරූපණය කරන්නේ නම් सेंटीमीटर 18 කුස රසදිය මට්ටමක්ද නිරූපණය කරන්නේ නම් सेंटीमीटर 18 කුස රසදිය මට්ටමක් නිරූපණය කරන්නේ නම් කිසියම් ද්‍රවයක උෂ්ණත්වයේ මෙන්න විටදී කිසියම් ද්‍රවයක උෂ්ණත්වයේ මෙන්න විටදී किसियाम द्रवे उष्णते मेन्न विटदी सेंटीमीटर नमयक उसक निरूपणे करन्ने नाम सेंटीमीटर नमयक उसक निरूपणे करन्ने नाम सेंटीमीटर नमयक उसक निरूपणे करन्ने नाम अदाल द्रव्य उष्णत्वे गणने करन्न अदाल द्रव्य उष्णत्वे गणने करन्न अदाल द्रव्य उष्णत्वे गणने करन्न हरे अदन बल इसे एक पै देखा मे काल देने एम सी को पै का हमारा देने अगर पुर्द इन्होंने दुख
මේ වැඩේ කොට දැම්ම හැකි. ඒ කියන්නේ නිකන් ඇස් අරගෙන විකාර කරන්න නැතුව නිකන් කාර්යක්ෂමතාවයකින් තොර දේවල් කරන්න නැතුව බදා ගන්න පුළුවන්. අර විදියටම වෙනස ගන්න මේ 18 රින 3 බෙදීම 9 රින 3 සමානයි 100 රින බිඳුව බෙදන්න තීට රින බිඳුවේ 18 රින 3 බෙදන්න 9 රින බිඳුවෙන් සමානයි 100 රින බිඳුව බෙදන්න තීට රින බිඳුවේ सिंडिकेट आंसर का हाथ लिया है केले नो देखकर नुदान उष्णते हुए ने उंगो हमारे नुदान उष्णते सिंडिकेट आंसर का हाथ लिया है हरे पहले तापे आरंभ करें मकले में साथ ये रिविशन इन्द्र बालापुरुत्तु की नलमाई कालोतर हो नुगे गुड़े इन्द्र पालो निसाथ ये दला हाउस पेपर के लिए अंदर इन्द्र हरे दया අර ත්‍යාගවල හිමිකාරයෝ ටික මෙතෙන් එන්න